मुझे बाल गमे श्री बोधि उकाराम विहारस्थ धर्म निकेतनी प्रधान अनुशासक गुरुल मित्तानंद अति गौरवीय स्वामी नास्ते के नवसराय सांबावली अमुतनी आदरणीय अंबिदाते आदरणीय चूड़ी लुए पुते आज अभी सुविशेषी दवस मैं सुविशेषी दवस आरंभ करने थे अभी चारित्रानुकूल पंचशील पिहिटवाण मम नमस्कार पूर्वक दीपा नमद आयाचना करना इलासी अभी गाति गौरवीय स्वामी नी अवसर अभी हम जो नमस्कार अपना देन संपा
ඥානතුන් පාසලේ ආචාර්ය රණවීර මනෝදර ගුරුපියන් තම ගෞරවයෙන් ආරාධනා කරනවා පිළිගැනීමේ කතාව පවත්වන්නට. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දින මම හිතන්නේ අපේ දහම් පාසලට ඉතාමත් සුවිශේෂ දිනයක්. ඒ දිනේ වෙනුවෙන් පැමිණි සියලු දෙනා පිළිගැනීම අපේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්යතුමිය වෙනුවෙන් මා වෙත පැවිදි තියෙනවා. මම කර්තව්‍යයේ මේ අවස්ථාවේ ඉදිරිපිටයි මම සූදානම් වන්නේ. එහෙමනම් අපි ශ්‍රී බෝධිරුක්කාරාම ධර්ම නිකේතනයේ ප්‍රධාන අනුශාසක, ඒ වගේම ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ ප්‍රධාන අනුශාසක කම්මට්ටානාචාර්ය මුළුදිවයින ප්‍රසාම විසුරු පූජ්‍ය ගොඩේල විත්තානන්ද ස්වාමීන් වහන්සේගේ අවසරයි. ඒ වගේම අද දින අපේ විමුක්සේ සඳහා පැමිණි ආදරණීය සම්භාවනීය අමුත්තනි ඔබතුමන්ලාගේ අවසරයි. මේ සඳහා අපේ දෙමාපියන්ගේ නොමද සහයක් ලැබුණ හැම විටම ඒ පැමිණි සිටි සියලුම දෙමාපියන්ගේ අවසරයි. ඒ වගේම මගේ ආදරණීය දරුදෙරි අද මම හිතන්නේ මුළු රට පුරාම අනගාරික ධර්මපාලතුමා ශ්‍රීමතානන්ගේ ජන්මදිනයේ සැමරීම වෙනුවෙන් මුළු රට පුරාම උත්සව රාශියක් පැවැත්වෙනවා. එම නිසාම අපේ දහම් පාසල තුලත් යම්කිසි උත්සවයක් පවත්වනුයි කියලා අපි ගරු ස්වාමීන් වහන්සේ අප වෙත අවවාද අනුශාසනා කළා. ඒ අනුව තමයි මේ වැඩසටහන අද දින මෙසේ අපි ආරම්භ කරන ලැබුවේ. ඒ අනුව මේ අවස්ථාවේ මේ වැඩසටහන හොඳින් සංවිධානය කර ගැනීම සඳහා අපේ ගෞතර ස්වාමීන් වහන්සේ මන්ත්‍රී මහත් විශාල වෙහෙසක් කැපවීමක් කරා. ඒ අනුව අපේ පූජ්‍ය ගොඩවිල විත්තානන්ද ස්වාමීන් වහන්සේ මම මේ අවස්ථාවේ ප්‍රථමයෙන්ම ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර පූර්ව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම අනගාරික ධර්මපාල ප්‍රජානායකත්ව දේශන පොණු පාඨමාලාව ව්‍යාපෘති සම්බන්ධීකාරක සාලිය වෙට්ටිආරච්චි මහතා එතුමා සමග පැමිණි එම ආදරණීය දීමියත් මේ අවස්ථාව ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමාජයෝජක එතුමාත් මේ අවස්ථාවට පැමිණ සිටිනවා. එතුමාත් මේ අවස්ථාව ඉතාමත් බැතිබර සිතින් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම හැමදාමත් අපට ශක්තියක් වුණ අපේ ආදරණීය දීමෝපියන් ඉන්නවා. මේ දීමෝපියන් මේ අවස්ථාවට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමිය උප ප්‍රධානාචාර්යතුමා ඒ වගේම සියලුම මගේ සහෝදර ගුරු මණ්ඩලය මේ අවස්ථාවට කැමිල සිටිනවා. ඒ සියලු දෙනාත් මේ අවස්ථාව ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ආදරණීය දරුදැරියනි මම හිතන්නේ ඔබ අපි අනගාරික ධර්මපාලතුමා පිළිබඳව විශේෂයෙන් මේ දහම් පාසල දිනදී හැමනිතරම කතා බහ කරනු ලබනවා. මම හිතන්නේ උදාසන රැසීම් වලදී හැමදාම ඔබට මාතෘකාවක් අප ලබා දෙනවා. ඒ මාතෘකාව ගාත අවස්ථාවලදී අනගාරික ධර්මපාලතුමා පිළිබඳව මෙනවා. ඒ අනුව මේ දරුවෝ බොහෝ දැනුවත් වීමක් ඒ අනුව සිදු වෙලා තියෙනවා. ඒ අනුව මම හිතන්නේ මේ වැඩසටහන ඔබට තවත් සුවිශේෂ අවස්ථාවක් වේවි. එහෙමනම් අපි වැඩසටහන ආරම්භ කිරීම සඳහා මගේ පිළිගැනීමේ කතාව මෙතන නිමාවටපත් වෙන සිදු දිනාඩු ගොන් ස්තුතියි. ඒ නිසා මේ අවස්ථාවේ අද අපි කරන්නේ මොකද කියන එක පිළිබඳව අරමුණ පැහැදිලි කරගන්නට මා ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ ප්‍රධාන අනුශාසක අති ගෞරවනීය ගොඩවිල මෙත්තානන්ද ස්වාමීන් වහන්සේගෙන් පාද නමස්කාර කරලා සිටිනවා. අපට අරමුණ පැහැදිලි කර දෙන්න හැටියට අවසරයි අපේ ආමුදුරුවෝ. මොහොතට සහභාගී වුණු අපේ අනගාරික ධර්මපාල ප්‍රජානායකත්ව දේශන කුරුල් පාඨමාලාවේ ව්‍යාපෘති සම්බන්ධී කාරක සාගේ හෙට්ටි ආරක්ෂක මැතිතුමා, ඒ වගේම බෞද්ධ කටයුතු සමායෝජක මැතිතුමා ඇතුළු දූ දරුවන්ගේ මව්පියන්, ඒ වගේම දුපුතුන් හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දිනේ පවත්වන්නට යෙදෙන මෙම කටයුත්ත කුමක්ද කියන එක පිළිබඳව මම වස්සනය තුළ දමේ සිද්ධ වෙන සියලු ආගමික කටයුතු අවස්ථාවලදී ඒ වගේම මෙම විහාරස්ථානයේ පවත්වන්නට යෙදෙන
ආනිසමය වන්දනාවලදී සීපත් කරලා තිබෙනවා මතක් කරලා තිබෙනවා ඒ සම්බන්ධයෙන් කාලය මන් දන්නේ නැහැ අද දිනේ අනගාරික ධර්මපාලතුමාගේ ජන්මදිනය නිමිති කරගෙන සිදු කරන්නට යෙදෙන වැඩසටහන පිළිබඳව හැමදෙනාම දැනුවත් කරලා ඒ කාරණාවන් තමල්ලගේ සිතට මනසට හොඳින් ලබා ගැනීම සඳහා ඒ දර්ශනයන් පෙන්වුම් කරමින් ඒ පටිගත කරන ලද ඒ චිත්‍රපටයේ දර්ශන තුලිනුත් ඒ වගේම මේ සඳහා ප්‍රබුද්ධ ධර්ම ඇතිව ඒවා බොහෝ දුරට තමන්ගේ කාලය ශ්‍රමය ධනය යොදවමින් කටයුතු කරන ගිහිපවතුන් අතර ඒ විය නැනවත් මහත්වරුන්ට මේවා මතක් කරලා ඒවා සම්බන්ධයෙන් දැනුමක් කරන්නට අවබෝධයක් ලබා දෙන්නට විශේෂයෙන් මේ සඳහා මම මේ අයට මේ පිරිසට මේ දහම් පාසලේ අයට වගේ මව්පියන්ට මේ කාට අනගාරික ධර්මපාලතුමාගේ ඒ ජීවන ඉතිහාසය කොහොමද ගත වුනේ කියන එක පිළිබඳව ඒ පටිගත කරන අද ඒ දර්ශන තුලින් පෙන්වා දීම සඳහා තමයි කටයුතු සූදානම් කළේ මේ වෙනුවෙන් විශේෂයෙන් මේ කාලේ වෙනකොට කල්පනා කළ ආකාරයට පිටතින් අපිට මේ සඳහා අවබෝධයක් ලබා දීම සඳහා ඒ දේශනයක් පවත්වන්නට අවශ්‍ය කරන පිරිස් අධිතිය අඩුයි මොකද මේ දිනේ වෙනකොට ලංකාව පුරාවටම ඒ අනගාරික ධර්මපාලතුමාගේ ගුණය සමරලා ගුණානුස්මරණ පින්කම් වගේ මෙතුමාගේ ඒ සමාජගත වුණු සියලුම ක්‍රියාකාරකම් මිනිස්සුන්ට කියා දෙන දවසක් බවට අද දිනයපත් වෙලා තියෙනවා ඒ හේතුව නිසා අපිට මේ සඳහා මානව සම්පත් දායකත්වයේ ලබා ගැනීම තරමක් දුරට අපහසු වුණා හදිසියෙම මේ සම්බන්ධයෙන් අපේ මේ අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන්ම සංවිධාන ගොඩනගාගෙන ඒ වෙනුවෙන් මේවා සමාජයට කතා කරන්න අපේ ස්වාමීන් වහන්සේලා ඒ වගේම අපේ ගීදායක කාරකාදී පින්නතුන් පෙළගැසලා ඉන්නවා සූදානමින් ඉන්නවා ඒ අතරින් අපේ අගනුවර පළාතේ අපේ මහත්මයාට මතක් කළාම එතුමා විශේෂයෙන් මට දුරකථනයෙන් කතා කරලා කිව්ව ස්වාමීන් වහන්ස මේ සඳහා අපේ මහත්මේ මේකට සම්බන්ධ කරන්න පුළුවන් කියන එක ඒ අනුව විශේෂයෙන් මේ සඳහා මම මතක් කළා අපිට ඒක ශක්තියක් වෙනවා ඒ නිසා අපිට කෙනෙකු මේ සඳහා යොමු කර දෙන්නට ඒ කියලා ඒ අනුව තමයි අපිට මේ සාලේ හෙටි ආරක්ෂක මැතිතුමාට කතා කරලා සම්බන්ධීකරණය ලබා දීලා මේ මොහොතට සම්බන්ධ කරගන්නට හැකියාව ලැබුණේ ඒ තුමා සමග මම කතා කළාම විශේෂයෙන්ම දැනුණා මොකද මමත් කාලාන්තරය තිස්සේ ජන සමාජයේ වෙනුවෙන් මේ වෙනුවෙන් කතා කරනවා ඒ වගේ මිනිසුන්ට පූර්ණ මේ වශයෙන් මේ අවබෝධය ලබා දෙනවා ඒ ලබා දීම එක්කලා මේ වගේ පිරිස් බොහෝණයකමින් යුතුව සමාජයේ මිනිසුන්ට මේ අතීතයේ ඒ අපේ යතිවරයාණන් වහන්සේලා ඒ වගේම ගිහි ජීවිත ගත කළ ඒ නැනවතුන් පණිවරුන් මේ හැම දෙනා වෙනුවෙන්ම යම් කිසි පිබිදීමක් ගොඩනගන්නට කැප වෙලා ඉන්න පිරිස් අහන්න දකින්නකොට ඒ වගේම අපිට කතා බස් කරන් දකින්නකොට මා හිතනවා ඒක සතුටට කාරණාවක් කියලා ඉතින් අපේ හිටිය ආරච්චි මැතිතුමනි මේ වෙනුවෙන් අපි
विशेष मम मे फलातेट वेडम कलं पास्से मेवा गुड़ा व्याकूल स्वभाव पत्ला जन सामजे मिनीसु समहर अभीत ग्रामीय में मट्टी का नागरिक अनुशासन जनता पौराणिक विशाल जनसंख्या वास्य करने फलातया इदिं मे प्रदेशे दिहा बलुहाम अद अद अतीते तिबुनु अपि अपि कथा करन अभी मैं मैथ्यू तुम्हारे एक आप मैं मां सागक्षा वगैरह ये पशुताले या दाखिन नथी में ना घोटे मैं हैदर ने वैदर ने पुंछ दारुवांटे अनागते घुमने इरोना मां उदावे इधर किए ने के फिलिबादे वे खनगा उदाए के व मताप कराने टे वेना मां मैं वैली ही निभारां पर आव आदे मैं नोमा गये हैं मैं බුදුහා මුද්‍රාංගේ බුදුමග නොයෑම යනාදී කාරණා නිසා සම්පූර්ණ මේ වශයෙන් අපට අපේ මැතිතුමනි බෞද්ධ කමද සිංහල කමද මේ කියන්නා වූ අපේ අනගාරික ධර්මපාලතුමා එදා යුගයේ කතා කළ ඒ සියල්ලක්ම තා ඉක්මනින්ම වෙනසකටපත් වෙලා මහා විනාශයකටපත් වෙලා තියෙන බව මගේ ඇස්වලට පෙනෙනවා වගේම කතාබස් කරන ස්වභාවයන් තියාවල බැලුවම තේරෙනවා මෙහෙම ගියොත් අපිට අපේ මැදිතුමනි අර බුදුහාමුදුරෝ මේ ස්ථානගත කළ ඒ වගේම එදා යුගයේ අතීතයේ හිටපු ඒ නැනවතුන් මේ සමාජයේ දුන්න පණිවිඩය නැති වෙලා යනකොට මේ රට තුල සාමින් වහන්සේලාට වාසය කරන්නටවත් ඒ වගේම සදැහැති ආගමනුකූලව මේ දහමේ යන පිරිසට බොහොම නිහඬව සමාජය තුළ ජීවත් වෙන්නට පරිසරයේ පවා නැති වෙන යුග ඉදිරි අනාගතයේදී උදා වෙනවා එනිසා මෙන්නේවා නැති කිරීම වෙනුවෙන් විශාල මේ වශයෙන් කැපවීමක් කරනවා එවගේ මම ඒ වෙනුවෙන් පීඩාකාරයේ මේ ජන විඥානය වෙනස් කිරීම වෙනුවෙන් වැඩසටහන් දියත් කරනවා ඒ වෙනුවෙන් වැඩසටහන් දියත් කරනකොට විශේෂයෙන්ම මේ අපි දකින මුහුණු ටික පමණයි බොහෝ අය මේවෙන් මගහරිනවා මේව තුල වටිනාකමක් නැහැ යනාදී ලෙස මිනිස්සු ආත්මార్థය වෙනුවෙන්ම තමන්ගේ ජීවිතය කැප කරගෙන යන ස්වභාවය අපේ මැතිතුමනි විශේෂයෙන්ම දකිනවා ඒ නිසා මම දකිනවා මේ සමාජයේ මිනිස්සු හැම වෙලාවෙම වැඩ කරන්නේ ධනයටයි බලයටයි කාමයටයි කියන කාරණා තුන කොහෙන් හෝ ස්ථාර්ථය වෙනවනම් ඒ වෙනුවෙන් මිනිස්සු දිවාරයන් නොබලා මේ සමාජය තුල කටයුතු කරන තත්ත්වය මම විශේෂයෙන් දකිනවා මේ වෙනස සිද්ධ කරන්නට මේ පුංචි දරු පරපුර වෙනස් කරන්නට අපේ ගුරු මණ්ඩලය ඒ වගේම මේ දහම් පාසල ආරක්ෂා කරන සුරකින මව් දෙමව්පියන් එකතු වෙලා මෙන්න පුංචි දරුවන්ගේ ඥාණයට ඥාන චින්තනයට කතා කරලා අනාගතයේ වෙනස ඇති කිරීම වෙනුවෙන් තමයි මේ සියලුම වැඩ කටයුතු මෙලෙස අපි මේ සමාජගත කරන්නේ එනිසා මේ සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට වගේම වැඩිහිටියන්ට හොඳ පන්නරය හිතට අරගෙන අද දිනේ මේ සිදු කරන්නට එදෙන මෙම වැඩසටහන තුලින් ගත යුතු කාරණා ගණනාවක් තිබෙනවා හැමදෙනාම කොහොම සිහියේ මේවා අහලා ඥානෙ ධාරණය කරගෙන අපේ මැතිතුමනි
මේ සමාජයට අද අනගාරික ධර්මපාලතුමා වැනි චරිත අපේ සමාජගත කරන්නට වෙලා තිබෙනවා ලංකාවේ දහම් පාසල් තිබෙනවා නමුත් අනගාරික ධර්මපාලතුමා වැනි චරිත මේ රටේ නැහැ එතුමා වැනි සත්භාවයෙන් තමන්ගේ කාලය ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා වැඩගතියුතු කළ මිනිස්සු අද මේ රටේ අඩු වෙමින් පවතිනවා ඒ නිසා අනගාරික ධර්මපාලතුමාගේ ගමන් මාර්ගයේ යන චරිත ටික ගොඩනගන්නට තමයි අපේ වෑයම මේ උත්සාහය මේ අපේ පිටදී මේ සම්බන්ධ වෙලා ඉන්න මහතුරුන්ගේ ඒ උත්සාහයේ කැපවීම ඒකටයි සමේව අරගෙන ඔය දරුව කවුරුත් තම තමන්ගේ ජීවිත හදාගෙන රටට ජාතියට ආගමට යම් මෙහෙවරක් කරලා අපේ බුදුදහමේ හඳුන්වා දෙනු ලබන බුදුමග ගමන් කරමින් තමල්ලාගේ ජීවිතය මනුස්ස ජීවිතය අර්ථවත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නට කියන පණිවිඩය සිහිපත් කිරීම මේ වෙලාවේ මතක් කරමින් ඒ අදහස අරමුණ ඒ ආකාරයෙන් පැහැදිලි කරමින් මගේ අනුශාසනාව හමාරපත් කරනවා මෙන්න මේ කාරණාව හැමදිනම සිහියේ තබාගෙන මේ වැඩසටහන් වෙනුවෙන් සම්බන්ධ වෙන්න ඒක හොඳින් ධාරණය කරගන්න හොඳින් හිතේ තබා ගන්න මා මේ සඳහන් කරන ලබන කාරණාව හෙමින් උදා වෙන අති දීර්ඝ අභෝධෝත්පාද කාලය මිනිසුන්ගේ කාලය නොව ධර්මයෙන් තොර මිනිස් තිරිසනුන්ගේ කාලය වනු ඒකාන්තයි එදාට මිනිසාද තිරිසනාද ක්‍රියා කරන්නේ දෙයාකාරයකට නොව එකම ආකාරයකටයි මේ අභියෝගයෙන් ඔබට විදිය හැකි වන්නේ නායකයේ හෝටිපතියේ උගතේ ලෙස මිය යෑමෙන් නොව සතර අපායෙන් මිදුණු උතුම් මිනිසෙක් ලෙස මිය යෑමෙන් බව බලියතමානීව සිටිය යුතුව ඇත හැමදෙනාටම තෙරුවන් සරණයි මේ මොහොත ගත කරන්නට අවස්ථාව සකසා දුන් අති ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක ගෞරවය මේ අවස්ථාවේ දෙනවා ලබනවා අද අපේ සුවිශේෂී දවසක් මොකද 152 වෙනි අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්මදින සමරු උත්සවය අද පැවැත්වෙන බැවින් හැබැයි ආදරණීය අම්මිතාත්ති අපට කනගාටු විය යුතු කරුණක්ම තමයි මේක. මොකද අවුරුද්දේ මුළු අවුරුද්ද පුරාවටම අපට මේක මතක් වෙන්නේ අද දවසේ විතරයි. මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මගේ ආදරණීය අම්මිතාත්තේ මේ අනගාරික ධර්මපාලතුමන් දිහා විවේක විදියට බලන්නේ නැතුව එතුමා කියවන්න අපි උත්සාහ කරමු. අන්න එතෙන් දෙන්න අපි උත්සාහ කරමු. ඒ සඳහා අපි පෙළමෙන්න උත්සාහ කරමු. අපි පුරුදු පුරුදු වෙලා ඉන්නේ අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න විතරයි. ආදරණීය අම්මිතාත්තේ අපට අපේ යුතුකම් අපේ වගකීම් අමතක වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා මගේ ආදරණීය අම්මිතාත්තේ ඒ වගකීම් ඒ යුතුකම් මොනවද කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් අපිට ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මා ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා අනගාරික ධර්මපාල ප්‍රජා නායකත්ව දේශන කුහුණු පාඨමාලාවේ ව්‍යාපෘති සම්බන්ධීකාරක සාලිය හේත්‍යාරච්චි මැතිතුමනි ඔබතුමන්ටයි මේ ගෞරවණීය ආරාධනය අපව දැන්වත් කරන්න. දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය දරුවන් එවාගේ මේ දෙමාපියන්ගේ සියලු දෙනාගේ අවසරයි එවාගේ මම මෙතන රාජ්‍ය නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳව අදාළ අනිල්දාර මහත්මයා සහභාගී වුණා. එතුමන් මේ අවසරයි රැකගත වැඩගත් ඔබතුමාගේ මේ සහභාගීත්වය. ස්වාමීන් වහන්සේ මේ ආරාධනාව හදිසියේ මට දෙන්නේ දැන් දවස් දෙකකට විතර වගේ පෙර ආතුව. අපි ඉන්නේ ටිකක් දුර බැහැර. හැබැයි අනගාරික ධර්මපාල දේශක කුහුණු
සහතික පත්‍ර පාඨමාලාවේ ආරම්භක සමාජිකයෙක් හැටියට අපේ හාමුදුරනේ අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ගුණසමරුව වෙනුවෙන් ලංකාව පුරා සකස් කරපු වැඩසටහන් මාලාවක අකණ්ඩව ගමන් කරන එකම වැඩසටහන නිසා තමයි අද ඔබගේ ගම්පියසට ඇවිල්ලා මට ඔබත් එක්ක මේ උතුම් ජාතික පුත්‍රයාගේ මේ රටේ එස් ඇරවපු ජාතික නායකයාගේ මේ රටට මග කියා දුන් ජාතික නායකයාගේ උපන්දිනය 152 වෙනි උපන්දිනයේ දෙන අද වගේ දවසක අනාගත පරපුර බාර ගන්න ඉන්න මේ සදහවත් දූ දරුවන් දෙමෝපියන් ඉදිරියේ අද අපි මට ඔබට යමක් කතා කරන්නට ඉඩ කඩ ලැබිලා තියෙනවා. අනගාරික ධර්මපාලතුමන් පිළිබඳව අර මෙතන නිවේදන කටයුතු කරව මම හිතන්නේ මේ ධම්පාසලේ ආචාර්යතුමෙක් වෙන්න ඇති. ඔබ ඊටම නිවර්දේ ගරු මහත්මයානේ මේක පින්කමක්වත් මේක අවුරුදු පත අනුස්මරණය කරන්න විතරක් තියෙන දෙයක්වත් එමත් නැත්තම් අපි අර 3 මාසෙ 7 දවසේ දානයක් වගේ හිතන දෙයකට එහා ගිය වැඩ පිළිවෙලක් ව්‍යාපාරයක් මේ රටට අත්‍යවශ්‍ය වූ තියෙන යුගයක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒක මම හිතන්නේ අනගාරික ධර්මපාලතුමන්ගේ 152 වන ජන්ම සැමරුවත් එක්ක එළියට ආවා කියලා තමයි අපි හිතන්නේ. ඒ එසේ වන්නටත් පුළුවන්. මා අසා තිබෙන හැටියට කතෝලික ආගමේ නිර්මාතෘවරයා වෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 35 දී එන ගහලා මරලා දමන බව ඔබ දන්නවා. ලෝකෙ වැඩි දෙනෙක් අද අදහන ආගම කතෝලික ආගම අපි ඒවා දැනගන්න ඕන. හැබැයි කතෝලික ආගම ලෝකෙ පැතිරෙන්නේ යේසුස් වහන්සේ මිය ගිහිල්ලා වසර 300කට පස්සේ කොන්ස්තන්තිනු රජුරන්ගේ කාලේ. ඊට කලින් අවුරුදු 50කට විතර කලිනුත් පළවෙනි පාප් එහෙම නැත්නම් අපි කතා කරන පොල් යේසුස් වහන්සේගේ දහම නැවත ප්‍රචාරය කරන්නට සූදානම් වෙනකොට ඔබ දන්නවා යේසුස් වහන්සේ කුරුසයක තියලා එන ගැව්වා මේ පළවෙනි පාපුව එන තහල් කියන්නේ කොහොමද කියලා ඔබ දන්නවද? කකුල් දෙක උඩට තියෙනවා. එතනිනුත් අවුරුදු 50කට පස්සේ තමයි රාජ්‍ය අනුග්‍රහය සහිත ලෝකයේ කතෝලික ආගම පැතිරෙන්න පටන් ගත්තේ. ඔබ දන්නවා බුදුදහම ලෝකයේ පැතිර වූ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයා කවුද? කවුද? මම සමහර දේවල් එහෙම අහනවා අපේ හාමුදුරනේ. ලෝකේ මොකද ඔබ බුදුදහම ගැන දන්නෝ? ඔබ බුදුදහමෙන් පෝෂණය වෙලා ඉන්නෝ? එනිසා මම සමහර දේවල් වැඩිහිටියන් විදියට අහනවා, සමහර දේවල් දරුවෝ විදියට අහනවා. මම කතා කරන්නේ නෙමෙයි, මම ඇත්තනෝ කතා කරනවා නෙමෙයි, ඔබත් එක්ක සාකච්ඡාමේ ස්වරූපිකේ තමයි ඒක ගෙනියන්න උත්සාහ කරන්නේ. ඒකට හේතුව තමයි අර මේ මහත්මයා කියපු කතාව. අපි මේක අහගෙන දැනගෙන අපේ දැනුමට අපිට යමක් දන්නවා කියලා එළියට ගිහිල්ලා අපේ ජීවිතවල වෙනස්කමක් අපිට කරන්න බෑ. අපේ දරු පවුල්වල වෙනස්කමක් කරන්න බෑ. මේ ගමේ වෙනසක් කරන්න බෑ. මේ රටේ වෙනසක් කරන්න බෑ. පාසල් අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ උපාධිය දක්වා ඉගෙනගත්ත කෙනෙකුට ඒ උගත්කමින් ප්‍රයෝජනයක් ගන්න බෑ. උගත්කම වෘත්තියකට බද්ධ කරේ නැතිනම් දැනුමට කවදාවත් ගෙවන්නේ නෑ. ගෙවන්නේ වැඩකයි. ඒ නිසා ඒ දැනුම වැඩි යොදනකොට තමයි වැඩිම කියන එක සිද්ධ වෙන්නේ. වැඩ සහ වැඩිම කියලා කියන්නේ එකක්. ඉතින් ඒ නිසා මම අරෙහිම කතා කරන්නේ අද දවසේ පස්සේ මා විශ්වාස කරනවා ඔබගේ ජීවිතයේ ඒ ශ්‍රේෂ්ඨ ශ්‍රීමතානන්ට කරන කෞරවයක් හැටියට ඔබේ ජීවිතේ කුමන හෝ ධනාත්මක වෙනසක් ඔබ කරන්නට ඕනේ. ඔබේ ජීවිතේ කුමන හෝ ධනාත්මක වෙනසක් ඔබ ඔබේ ජීවිතය තුළ ඇති කරන්නට ඕනේ. මතක තබා ගන්න තුම්මං හන්දියකින් අපේ ගමන තීරණය වෙන්නේ එක පියවරක් ලැබීමෙන් පමණයි. අපි තුම්මං හන්දියකට ආපුවම
ඒ පාරවල් දෙකක් තෝරා ගන්නකොට කොයි හරි එක පාරකට අඩියක් තිබ්බම අපේ ගමන වෙනස් වෙනවා. ඒ නිසා ජීවිතය අපිට එක සුළු දෙයකින් වෙනස් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අද අපි දැනගෙන ගන්න දේවල් අපේ ජීවිතයට අපි භාවිතා කරන්නට ඕනේ. ලෝකේ බුදුදහම ලෝකේ පුරා ප්‍රචලිත කරන්නට දායක වුණු ප්‍රබලතම රාජ්‍ය තාන්ත්‍රිකයා කවුද? එහෙම නැත්නම් රජු කවුද? ධර්මාශෝක රජතුමා. ධර්මාශෝක රජතුමා තමයි රාජ්‍ය තාන්ත්‍රිකයේ කැටියට රාජ්‍ය නායකයේ කැටියට මේ ලෝකේ පුරා ශ්‍රී සත්තුන් තත්තරස්මේ බුද්ධ ධර්මය සත්තර්මය ශ්‍රී බුදුන් වහන්සේගේ ධර්මය ලෝකේ ප්‍රචාරය කරන්නට වෙහසගත් රජතුමා. හැබැයි එතනින් පස්සේ මේ ලෝකේ බිහි වුණු දෙවෙනි ධර්මාශෝක තමයි අනගායක ධර්මපාලතුමා. ජාත්‍යන්තරයේ අද කතා කරනවා නම් ලන්ඩන් තියෙන බෞද්ධ විහාරයක් තියෙන්නේ අනගාරික ධර්මපාලතුමා නිසා. ලෝකේ ඇමරිකාවේ බුදුදහම තියෙන්නේ අනගාරික ධර්මපාලතුමා නිසා. ඒ නිසා වසර 100 ගණනක් නැති වෙලා ගියේ දහම අද මුළු ලෝකෙම පිළිගන්නා මේ දහම ලෝකයේ විද්‍යාත්මකව අනාවැකි පළ කරලා අද වෙනකොට කියපු හැම අනාවැකියක්ම වගේ සාර්ථක වෙලා තියෙන ආතර්ශී තාත් මහත්තයා කියපු හැටියට ඉතිරි අවුරුදු 50 ඇතුළත ලෝකයේ ඉතිරි වෙන එකම දහම විද්‍යාත්මකව ඔප්පු වෙන දහම බුදු දහම. අද දවසේ පත්තරේ මම අහම්බෙන් එනකොට බැලුවා සිංහල ජාතිය බෙන්ගලි හෝ වංග ජාතිකයෙන් පැවතෙන බවට ඓතිහාසික සාධක දැනට නැවත නැවතත් පුරා විද්‍යාත්මකව තහවුරු කරගෙන යන බව යුරෝපයේ කරපු පුරා විද්‍යා පර්යේෂණයකින් ඔප්පු වෙලා තියෙනවා කියලා අද පත්තරේ තියෙනවා. අපිට මෙවුවා කියන්න දෙයක් නැහැ. නමුත් අපිට තිබුණු ප්‍රශ්නේ මේකයි. අපිට තිබුණේ අපිට කියන දේ අපි අහුවා මිසක්කා ඒ කියන දේ තුල තියෙන දේ දකින්නට අපිට අපේ ඇස නැතුවා ගියා. අපි ඇහින් දැක්කා මිස අපි දෙයක් මනසින් දකින්නට අපිට බැරුව ගියා. අන්න ඒ මනසින් දකින්නට බෞද්ධයා තුල මේ රටේ ජාතික හැඟීම ඇති කරපු උදාරතර නායකයාගේ 150 වන ධර්ම සත් සංවස ජන්මදිනයයි අද සැමරෙන්නේ. මම දන්නේ නැහැ, මම පිළිගන්නේ නැහැ අනගාරික ධර්මපාලතුමාට අනගාරික ධර්මපාලතුමා කොතනකවත් බෞද්ධ නායකයෙක් කියලා ඉදිරියට ආවේ නැහැ. අනගාරික ධර්මපාලතුමා ආවේ බෞද්ධ කියලා කියන්නේ මේ රටේ රුමයයි. මේ රටේ උරුමය ඒ උරුමය ඇතු කෙනෙක් තමයි ඉදිරියට හැමදාමත් ආවේ. අනගාරික ධර්මපාලතුමා දැනගෙන හිටියා මේ බෞද්ධ උරුමය තුළ තමයි මේ රටේ නියම සොදේශිකයා බිහි කරන්නට පුළුවන්. ඒ සොදේශිකයා සිව් හෙළයට අයිති සොදේශිකයා බිහි වෙන්නේ බෞද්ධ දර්ශනය තුළ ගොඩනැගුණු ඒ රාජ ධර්මය තුළ පමණයි කියන එක තුමා දැනගෙන සිටි නිසා තමයි බුද්ධ ධර්මයත් සිංහල ජාතියත් වෙනුවෙන් එතුමා නැගී සිටියේ. මොකක් හෝ අවස්ථාවකට එතුමා මේ රටට ජාතික නායකත්වයට ආපු එක 1915 නුවර ගම්පොළ ඇතුළු මරක්කල සහ සිංහල බෞද්ධ අරගලයෙන් පස්සේ අර බෞද්ධකම විතරක් එතුමන්ට ගිහිල්ලා ජාතික ව්‍යාපාරය තවත් පිරිසක් ඉදිරියට අරගෙන ගියේ ඒකේ ප්‍රතිඵලය තමයි අද අපිට මේ භුක්ති විඳින්නට තියෙන බොහෝ කාරණාවල තියෙන්නේ. ඒ නිසා තමයි මම අනගාරික ධර්මපාලතුමා 1864 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා ඉපදුන එතුමා වුරු 9ක කාලයක දරුවෙක් වෙ ඉඳද්දී අපේ පැවති පස්වෙනි වාදය පානදුරා වාදය බලන්නට ගිය ශිෂ්‍යෙක් වෙ හිටියා. එතුමා 1892 මහා බෝධි සමාගම පිළිටවනවා. මේ කියන දේවල් ඔබත් එක්ක කතා කරන්නට මම මගේ කාල සීමාව මම වැඩිපුර ගත කරන්නේ නැහැ. මේක ඔබට පොතක් පතක් ගත්තම 9 10 11 ඉතිහාස පොතක් ගත්තම මේවා බලන්නට පුළුවන්. මේවා කියවන්නට පුළුවන්. ලිපියක් ගත්තම කියවන්නට පුළුවන්. මම ඒකයි කියන්නේ. අපි පොතක් කියවනකොට ඒ කියවන පොතේ පේලි දෙක අතරේ නොලියවුණු පේලියක් තියෙනවා අම්මේ තාත්තේ දුවේ පුතේ.
මේ දුවල පුතාලට නම් ඔය මම කියන බේලිය තේරුම් ගන්න බෑ හැබැයි මෙතන ඉන්න වැඩිහිටි ඔබට ඒක තුල සැඟවුණු බේලිය තේරුම් ගන්නට උවමනාකම තියෙනවා ඒක තේරුම් නොගත්ත එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපිට හොඟක් දේවල් අපේ ඔළුවට දාපු දේවල් අපි ඒක ඒ හැටියටම පිළිගන්න සරල උදාහරණයක් කියන්න රූපවාහිනියෙන් පෙන්නන වෙලඳ දැන්නේන් අපි ඇත්තයි සිතනවාද නැද්ද නමුත් ලක්ෂ බණ්ඩාර මිලියක් වුණු කෙනෙක් මේ ලෝකේ නැති බවත් ඔබ දන්නවා එතන රූපවාහිනියට මේ හාමුදුරුවෝ වැඩලා බණ කිව්වට අපේ හාමුදුරුවෝ බණ කිව්වට අපේ හාමුදුරුවෝ එතන නැහැ අපි කියන අපේ හාමුදුරුවෝ බණ කියනවා කියලා නමුත් අපේ හාමුදුරුවෝ ඒ වෙලාවේ සමහරවිට මේ සැතපීලා කලින් මේ ස්වාමීන් වහන්සේ කියපු බණක් අතන යනවා අපේ දැනුම සහ බුද්ධිය ආවට අපේ අවබෝධය සහ ප්‍රඥාව බුදුදහමින් පෝෂණය කරපු ප්‍රඥාව අපේ නැති වෙලා ගියා අපේ හාමුදුරුවනේ අපිට දීපු අධ්‍යාපනය සමග පන්සලෙන් පිරිවෙනින් ගත් අධ්‍යාපනය තුළ අපිට ඒ ආපු සබ්බත් විඥාණය අපෙන් ගිහිල්ලා අපිට අර සිටින් ඉඳින් කියන අධ්‍යාපනය ලැබුණාට පස්සේ ඒ කියන්නේ මොකද්ද ඒක හරි මම ඔබට පොඩි සරල උදාහරණයක් කියන්න සමහරක් දැන් කතා කරන්නේ ඒක අපි ගැඹුරින් නැතුව බින් විතරක් කතා කරමු අපේ අම්මේ දරුවෙක් කඩන්නේ නව මාසයක් කුසේ තියාන හරිද නැද්ද එහෙනම් දස මාසයේ මුලේ ගත්තා කියපුවා බුදුහාමුදුර වැරදිද කවුද හරි මට කියන්න දස මාසයේ උඩේ ගත්තා කියලා කියන්නේ එහෙනම් මේ ආමුදුර අම්මට වදින ගාතාවේ දස මාසයේ උඩේ ගත්තා කියලා කියලා තියෙන්නේ වැරදි දෙයක් හරිද ඒ මාස 9 පටලෙන් අම්මේ කියන්නේ මේක හරිද වැරදිද කියලා මොකද්ද මේ පටලවිල්ල කියලා අම්මේ අම්මා එකට කතා කරපු එකට මම බොහොම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා ඒ අදහස ප්‍රකාශ කරාට අපි හිර වෙලා ඉන්නේ කාගේ උගුලේද මිෂනාරි අධ්‍යාපනයේ බැප්ටිස් කියන මිෂනාරි අධ්‍යාපනයේ 1812 ආවට පස්සේ එතන ඉඳලා ආපු හැම එකක් තුළම අපිව ශික්ෂණය කරලා තියෙන්නේ ඕකට විතරයි කුඹුරු ගොවිතැනේදී අපිට කියනවා කුඹුරේ තියෙන ගොයම් ගහ අර අනිත් හැම ගහක්ම වල ගහක් කියලා හරිද නැද්ද හරිද නැද්ද එයාලා තමයි අපි නියරට ගැව්වේ වස හැබැයි පැරණි සිංහලයා දැනගෙන හිටියා කුඹුරේ තියෙන හැම ගසක්ම වල් ගසක් නෙවෙයි වත්තේ තියෙන හැම ප්‍රධාන භෝගයකටම තියෙන අතුරු ගහක්ම වල් නෙවෙයි නමුත් බටහිර සම්ප්‍රදායට අනුව නම් ඔවුන්ට ඉන්නේ ඒ සර්ව බලධාරී දෙවියන් විතරයි ඔවුන්ගේ ඇදහිල්ල පමණයි අනිත් සියල්ලක්ම බොරු ඒකම තමයි ඒගොල්ලෝ ගොළුබිමේ ස්ථාපිත කරේ හැබැයි අපිට අපේ දෘෂ්ටියෙන් අර සම්පත්ත විඥාණයෙන් අපි අයින් වුණ නිසා අපිට ඒක හිතන්න බැරි වුණා චෝටි දුවේ පුතේ සමහර විට මම මේ කියන සමහර දේවල් මගේ පැටවුන්ද කොට්ටක් තේරෙන්නේ නැති වෙයි. හැබැයි පුතේ ඔයාලට තේරෙන්න මම යමක් කියනවා. නමුත් අපි ගොඩක් වෙලාවට අපේ හාමුදුරනේ පුරුදු වෙලා තියෙන්නේ දරු පැටව තමයි බණ අහන්න ඕනේ. මම නම් දකින්නේ කී අනිත් පැත්ත. අපි අරියට අර මාස 10 9 පටලගෙන තියනවා නම් වාසනාවකට අපේ දරුවෙක් අහලා නැහැ අම්මේ දස මාසයේ උඩේ ගත්තා කියන්නේ වැරදි නේද අම්මා කිව්වේ මාස 9 කියලා නේද එහෙනම් ඒ දස මාසයේ උඩේ ගත්තා කියලා කියන්නේ කියලා අහුවා නම් දෙන්න උත්තරේ නැහැ මොකද ඒක අපේ දරුවන්ගෙන් අද අයින් කරලා තියෙන්නේ ඒක තමයි ප්‍රශ්න කරලා ඉගෙන ගන්න අපේ පාසල්වල ඉඩක් නැහැ මගේ පුතේ මොනවා හරි තීජ කියපුවම ප්‍රශ්න කිහිපයක් අහුවොත් මොකද වෙන්නේ කවුද ප්‍රශ්න අහුවොත් මොකද වෙන්නේ ප්‍රශ්න අහුවොත් මොකද වෙන්නේ ඔය පාසල් අධ්‍යාපනයේ එක අවාසනාවකට නෑ මම ඕක මගේ දරුවට කියලා දීලා මගේ දරුවගේ ටිකක් කටවැඩි එයා ගිහිල්ලා ප්‍රශ්න අහුවම ඔන්න තාත්තාගෙන් මෙයාගේ කටවැඩි පන්තිද ගවලද කටවහගෙන ඉන්නවා කිව්වා ඔන්න ලැබිච්ච උත්තරය ප්‍රශ්න කිරීමෙන් තමයි අපි ඉගෙන ගන්න අපිට බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා ප්‍රශ්න අහන්න තිබ්බ ඕනම පුජ්‍යලයකට ඕනම පුජ්‍යලයකට ප්‍රශ්න අහන්න ඉඩ දුන්නා ස්වාමීන් වහන්සේ
මහරහතන් වහන්සේලා සාමාන්‍ය මිනිස්සු බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ප්‍රශ්න අහුවා තර්ක කළා ඒ ශික්ෂණය අපි ළඟට ඇවිල්ලා තිබුණා හැබැයි අපිට ඒක නැතුව ගිහිල්ලා දැන් අපි ටීචර් ළඟ තියෙන ලොකු ජෝගුවක් අපි ළඟ තියෙන පොඩි කෝප්පයක් ටීචර් මේකට වැක්කෙරුවා අපි ඒක අරගෙන ආවා දැනුම මෙහෙම ඇවිල්ලා තියෙනවා දැන් අපිට ඒ දැනුම මම අර කියපු ප්‍රඥාව සහ අවබෝධය කරා ගෙනියන්න අපිට බෑ මම ඔය කියපු කතාවේ ලොකු මේක ලොකු තරග මේක ක්‍රියාවක් නැහැ මාස 10 කියලා කියන්නේ ඕක කතා කරන්නේ අපි පොය කියන්නේ කොහොමද ජනවාරි පොය පෙබරවාරි පොයක් තියෙනවා අපිට එහෙනම් මොනවද අපිට තියෙන්නේ දොළොතු පොය වෙසක් පොය පොසොන් පොය නිකිණි පොය එහෙම තියෙන්නේ හා එහෙනම් අපි මේ ගණනය කරන්නේ මොකක් එක්කද චන්ද මාස ක්‍රමයක් එක්ක චන්ද්‍ර මාස ක්‍රමයට තියෙන්නේ දවස් 28යි දවස් 28ක් එක්ක තමයි මේ ලෝකයේ පැවැත්මට හේතු සාධක වන මේ අතිශය නිර්මාණශීලී පුජ්‍යලේකු ජීවියක් උපදින්නේ මේ දවස් 28ක් එක්ක සිදුවන ක්‍රියාවලියක උත්තරීතර ප්‍රතිඵලයක් හැටියටයි ඒ නිසා තමයි අපි සඳට උපමා කරන්නේ අම්මා ඊට උපමා කරන්නේ තාත්තා සඳ තමයි මේ ලෝකයට ජීවය ගෙනෙන්නේ උපතක් ඇති කරන්නේ මේව දැනගෙන හඳත් එක්ක තමයි අපේ පැරණි ගොවිය කුඹුරු වැඩ කරේ දැන් ඉතින් අර ඉන්දසෙන් සුරද කොයි මහත්තුරු වෙච්චි අපිට හඳ කියන හැටියට කොයි තැන් කරන්න බෑ එක්කෝ නෑ හැබැයි මතක තබා ගන්න තාමත් තාක්ෂණික වශයෙන් ඉතාම ඉහළ තැනක ඉන්න ජර්මනිය තාමත් කුඹුරු වැඩ කරන්නේ ඒගොල්ලන්ගේ බබා කකා පිට කරන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට තියෙන ලිතත් එක්ක අපි තාක්ෂණික වශයෙන් ඉස්සරහට ගියා කියනවා හැබැයි අපේ තිබුණු මුකා වටින දේවල් අපි අයින් කරගෙන තියෙනවා අනගාරික ධර්මපාලතුමාට අපි කරන උපරිම ගෞරවය නම් ඒ ශ්‍රී නාමයට කරන වැඩගත්ම මෙහෙය නම් අනගාරික ධර්මපාලතුමන් මේ පොළවේ ජනිත කරන්නට සූදානම් වුණු ඒ සැබෑ ශ්‍රී ලාංකිකයා මේ රටේ ස්වදේශික මිනිසා ජාත්‍යන්තරයක සහනාගතයට ගැලපෙන්න බිහි කිරීමට උවමනා සාධක පාදක කර ගැනීම තමයි ඔබ අපාතර තියෙන දේ. ඒ නිසා තමයි මම ඔබත් එක්ක මේ කතා කරන දේ තෝරාගන්නේ අනගාරික ධර්මපාලතුමාගේ චින්තනය තුළ අපිට අද මොකද වෙලා තියෙන්නේ කියන කාරණාව ගැන. අනගාරික ධර්මපාලතුමා මේක මේ විදිහටම දැක්කා. එතුමන් අපිට ප්‍රකාශයට පත් කරනවා ජාතික පනතක්. අනගාරික ධර්මපාලතුමා තමයි අපිට ඇස තියන්නේ. ඇස තියන්නේ කියන්නේ අපිට මේ රටේ අපි යමක් කළ හැකියුතු අවස්ථාවක් තිබේද? එතුමන් මේ ජාතික පනතේ විස්තර කරනවා අපේ ජීවිතේ අපි කොහොමද අපේ ජීවිත හැඩගසාගත යුත්තේ? මේක තවත් ඔබට යමින් ඔබ නිවසේ උයන්නේ කොහොමද? ඔබ මහමග යන්නේ කොහොමද? ඔබ සභාවක කතා කරන්නේ කොහොමද? ඔබ ගැහණු දරුවන් අඳින්නේ කොහොමද? ඔබ මේ රටේ මිනිසුන් දිහා බැලිය යුත්තේ කොහොමද? මේ රටේ ව්‍යාපාරිකයන් ව්‍යාපාර කළ යුත්තේ කෙසේද? මේ රටේ ගොවියන් ගොවිතැන් කළ යුත්තේ කෙසේද? මේ රටේ පාලකයන් අපි සමාජලාට කියනවා දේශපාලඥයෝ කියලා. මම ඔබෙන් ඉල්ලන පළමු ගෞරවණීය දේ තමයි මේ වචනේ පාවිච්චි කරන්න එපා කියලා. දේශපාලඥයෙක් නම් අපිට ඔබ විද්‍යාඥයෙක්ගේ මට්ටමට එහෙම නැත්නම් සාහිත්‍යඥයෙක්ගේ මට්ටමට සංගීතඥයෙක්ගේ මට්ටමට ගණිතඥයෙක්ගේ මට්ටමට දේශපාලනය පිළිබඳේ හසල දැනුම ලබා ගත්ත විශේෂඥයෙක් විය යුතුයි අපිට දේශපාලඥයෝ නෑ අපේ හාමුදුරනේ අපිට ඉන්නේ දේශපාලකයෝ එන්සයි උත්තරීතර වචනයට නිකරු කරන්න එපා මම මොන ඔබෙන් එක ඉල්ලීමක් කරන්නේ හන්ද කවුරු හරි මේක කැමති නම් පිළිගන්න නැත්නම් ඔබ හිතන්නේ දේශපාලනය ගැන කතා කරන්න අපිට දේශපාලඥයෝ නෑ ඒක තමයි අපිට තියෙන ලොකුම අවාසනාව අනගාරික ධර්මපාලතුමන් මේක දැනගෙන හිටියා ඒ දැනගෙන හිටපු එකේ ප්‍රතිඵලයක් ඇදීර තමයි එදා එතුමා කියන්නේ කවදා හරි දවසක සුද්ධ මේ රට දාලා යනවා ඒ යන්නේ සුද්ධන්ගේ විදියට හැඩගැහුණු කළු කෝට් ඇඳපු උන් විදියට කන බොන හැසිරෙන උන්ගේ චින්තනය අදහන මිනිසුන් සිය දහස් ගණනක් මෙහි බිහි කරලා මම මේකට පොඩි උදාහරණයක් ඔබට කියන්නම්
राज्य व्यवस्था අපි එක දැනගන්න ඕනේ මොකද ඒක දැනගත්තේ කෑගල්ලේ උසාවියේ හිටියා ද්‍රවිඩ ලිපිකරුවෙක් ඔහු දැම්ම නඩුවා ඒ නඩුව දාපුවම ඒ නඩුවෙන් ඔහු ජයග්‍රහණය කරනවා මොකද ඔහු කියනවා උඹලා නෙමෙයි මේ රටේ පාලකයෝ මේ රටේ පාලකයා එංගලන්තේ මහරජින ඒ නිසා උඹලට බය මට විරුද්ධව නීති අනුකූල ක්‍රියාමාර්ග ගන්න කියලා එදා තමයි යාළගේ මේ රට දැනගත්තේ සමහර අය දැනගත්තේ අපි තාමත් අපේ කිරීටේ අයිති ඉංගලන්තයට ගියා. ඊළඟ හේතුව තමයි 71 කැරල්ලේ විජේවීර ඇතුළු පිරිසගෙන ගිය කැරල්ල. ඒකෙදි ඔවුන්ට නඩුලාන්නේ බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව කැරලි ගැසුවා කියලා. එතකොට තමයි දන්නේ අපි තාමත් නිදහස් වෙලා නැහැ කියලා. එනිසා අපිට මං අන්නේ එකයි ඔබට කියුවේ අපිට ලැබුණු දේ තියෙනවා අපි කියවපු දේ තියෙනවා හැබැයි ඒ කියවපු දේ අර්ථය අවබෝධ කරගන්න ඕන ප්‍රඥාව සහ අවබෝධය අපෙන් ගිලිහුණා මම ඔබට පොඩි කතන්දරයක් කියන්න ගියානේ 48 අපේ හාමුදුරනේ මේ රටට නිදහස දෙන්න දැන් ඉංග්‍රීසින්ට වමනා ආකාරයට අපේ රටේ සියලුම කටයුතු සිදුවලා තියෙනවා කියලා දැන් ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මේකට එවකට හිටපු DS එනණක් මත ඇත්තටම පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා ඒක තමයි එතකොට හිටපු ආණ්ඩුකාරයත් එක්ක මෙයා යනවා රජරට පැත්තට අනුරාධපුරේ පැත්තට යනවා යනකොට පාරේ තිබුණු අවුව අඩු කරගන්න මේකලු කාර් එක නවත්තනවා එක සෙවණ තියෙන ගහක් ළඟ නවත්තපුවාම වයසක වොයි මහත්තුරු ටිකක් කුඹුරු හානවා හරක් බාම් බැඳගෙන ඊට පස්සේ දේශරණයක් මහත්තයා මේ රටේ එතකොට අගමැති වෙන්න සූදානම් ඉන්නවා නමුත් මේ රටේ ජාතික නායකයෙ එතුමන් කෘෂිකර්ම අමාත්‍ය වැඩ හැටියට විශාල වැඩ කොටසක් මේ රටේ අලුත් ජනපද බිහි කිරීමේ වහ විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටියුගේ DS සේනානායක මහත්තයා අඳුරන් නැති ගොවියෙක් නෑනේ ඒ නිසා DS සේනානායක මහත්තයා අතර නැවතුනාම අර ආණ්ඩුකාරවරයා කියනවා මට ආසයි අරගලොත් එක කතා කරන්න කියලා. ඊට පස්සේ DS සේනානායක මහත්තයා අපුඩියක් ගාලා අරගෙන එන්න කියනවා. එන්න කියපුවාම දැන් ආණ්ඩුකාරයා අනිවාර්යෙන් හිතනවා මේ ගොවියොත් එක්ක කොහොමද කතා කරන්නේ. ඊට පස්සේ DS සේනානායක මහත්තයාට කියනවා ඒගොල්ලෝ කියන එක කියන්නේ කියලා. මේගොල්ලන්ගේ අහන ඔක්කොටම අර ගොවිය ඔක්කොම ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා. ආපු ප්‍රශ්න හැම එකකටම. දැන් මොකක්ද ආණ්ඩුකාරතුමාට දැනෙන්නේ? අපේ භාෂාව දැන් මේගොල්ලෝ පාවිච්චි කරන්න අරගෙන ඉවරයි. මේ කුඹුරු වැඩ කරන ගොවියත් දැන් අපේ භාෂාව දන්නවා. හැබැයි ඔබ දන්නවද මේ කුඹුරි කවුද හිටියේ කියලා? අලුත් කඩේ උසාවියේ නීතිඥ මහතුරු ටිකක් තමයි අපුඩ ගස්සලේ දා උසාවි දාලා තියෙන්නේ. දෙමව්පියන් නායකින් ගුරුවරුන් යතිවරුන් මේ සියලු දෙනාම අත්ල් බැඳ ගැනීමට කාලය ඇවිල්ලා තියෙනවා ඒ කාලය තියෙන්නේ දැන් තමයි අපි අවබෝධයේ යමක් දිහා බලන්නට ඕනකම තියෙන්නේ මම ඔබගේ අවබෝධය පිළිබඳව තවත් එක ප්‍රශ්නයක් කියන්න එතකොට ඔබ හිතන්න අපි කොච්චරනම් සමහර දේවල් එක්ක ප්‍රඥාවෙන් දරව වැඩ කරලා තියෙනවා අපි වගක් කාලවට ඉඳ හිටලා හරි කඩේකට ගිහිල්ලා ප්‍රධාන පෙළේ හෝටලයකට ගිහිල්ලා කෑම ටිකක් කනකොට එහෙම අපිට කියනවා ඒ කෑම ටිකත් එක්ක අර බීම බෝතලයක් ඕන කියලා. සමහරක් මම නම් පාවිච්චි කරලා කමක් නැහැ. කොකා කෝලා බෝතලයකුත් එක්කම තමයි කොත්තර ටිකක් එහෙම දෙන්නේ. කොත්තර ටික කියන්නේ කෑම జాතියක් නම් නෙමෙයි ඒක පොකර జాතියක්.
අපි කනවා ඒ පොර තියෙන ඒවා තමයි එකන්නේ මේ ගම කඩවල වල තියනවද දන්නේ නැහැ හැබැයි මතක තියාගන්න නගරයෙන් අද කොත්තර ටී ගොඩක් ඈතට යනවා ඒ නිසා තමයි අපි හඳුන්නේ ගම්වලට කොත්තර ටී කඩ ෆ්‍රයිඩ් රයිස් කඩ ඉන්නේ ෆ්‍රයිඩ් රයිස් කියන්නේ බත් නම් මමත් කනවා කිව්වොත් සමහරව දන්නේ නැහැ ෆ්‍රයිඩ් රයිස් කියන්නේ බත් කියලා ඔබ දන්නවා බීම බෝතලයක් එක්ක අපි බත් කනවා මට කියන්න එක වෙලක් හරි එහෙම කාලා තියෙන අය කඩේකට එහෙම ගියාම පොඩ්ඩ කවුරුත් නැද්ද කොකාකෝලා බෝතලයක් සෝඩා බෝතලයක් එහෙම බීම බොන්නේම නැද්ද හොඳයි ඔබ යාමුදුනේ මේ ගම ඔබට මේක කියලා දෙන්න මොකද මේ පැටවුන්ට අපි මේ වස පොරන ඕනම කාබනේ බීමක තියෙන්නේ බෂ්මය මේක 6න් පස්සේ පාසලේදී ඕනම කෙනෙක් දන්නවා මේ අම්ල බෂ්ම ගැන මේකට විද්‍යාව දැනගන්න ලොකු දෙයක් ඕනේ ලීට්‍රස් පරීක්ෂා කරලා තියෙන ඕනම කෙනෙක් දන්නවා මේ අම්ල බෂ්ම 6 පන්තියෙන් උඩට මේ සියලු දෙනා ඉස්කෝලේ ගිහිල්ලාද කියලා විශ්වාස කරනවා බෂ්මයක් තියෙනවා අපේ බඩේ අපි දන්නවා ඇසිඩ් තියෙනවා කියන ඕන කෙනෙක් දන්නවා ඒ කියන්නේ අම්ලයක් තියෙනවා මේ අම්ලය කොච්චරද කියලා කියනවනම් අපේ හාමුදුරනේ මේ ආමාශයේ කෑම ද්‍රවීමට එන අම්ලයක් අපි යම් කිසි විදිහකට ඒ තියෙන තත්ත්වයෙන් එළියට අරගෙන මේ අතකට දැම්මොත් අනිත් පැත්තේ යනවා ඒ තරමට ප්‍රබලයි නැත්තම් ඔබ කන ඔය කරෝල කට්ටද මේ මොනවාද මේ බෙරළු ඇටේ මේ පේර ඇටේද මේවා තිරවන්න බෑ ඒ තරම් ප්‍රබල දෙයක් අපේ ආමාශයට එනවා ආහාර ද්‍රවීම සඳහා අපි දන්න දෙයක් තියෙනවා බෂ්මයක් සහ අම්ලයක් එකතු කරපුවම දෙක නිෂ්ක්‍රීය වෙනවා අපි දැන් මොකද කරන්නේ හුඟ දෙනෙක් කෑම කනකොට ඔගොල්ලෝ කරන්නේ මට බොහොම සතුටුයි කෑම කනකොට කොකා කෝලා එකක් අරනවා දැන් මොකද වෙන්නේ අද ආහාරය දිරවීමට උවමනාකම තිබුණු සියලුම ශාරීරික ස්වභාවික නිෂ්පාදනයේ වෙච්චි අම්ල ටික අර බෂ්මයේ විසින් නිෂ්ක්‍රීය කරනවා දැන් අපි කෑවා බඩ පිරුණා एक दिरवागन शरीर एक उमनाविन खानी जलावन अनुतुन तीरो में अनुतुन शरीर एक देन्न उमना शरीर एक सुबारिक तिबुनो दिरवागनी में दे अपी नती करला अग गत्ता आहार टिकर कैवट पसे यान देन टापी यावनो दें बड़ पीरवा पोषने ने पोषने को हिद तीरने उबट अन्न पामसी तीरो අපි වයසක අම්මල දැන් අවුරුදු 25කට 30කට 40කට කලින් හිටි අම්මලාට අවුරුදු 75ක් 80ක් වුණා කියලා ලෙඩ තිබ්බේ නෑ ඔය වාතමාරුවත් තිබ්බට ඒ වාතමාරුවත් අපි අම්මලාට හරි ගියා අර අගස්ති මාලේ දාගත්තම අම්මලා අගස්ති මාල දැම්මේ ඇයි කියලා අපි කවදාවත් එච්චර ගැඹුරින් මංගල කිව්ව විදියට අවබෝධයෙන් සහ ප්‍රඥාවෙන් අපි හිතලා නැහැ. අගස්ති යටවලට අම්මේ වාත අමාරු වලට ඒක තියෙන හොඳ ප්‍රතිකාරයක්. එයාද තමයි ඒ වයසක අම්මල තමයි අගස්ති මාල දැම්මේ. අගස්ති මාල දාපුවම ඒක වෛද්‍ය විද්‍යාත්මකව සිංහල වෙළඳමින් හොයාගෙන තියෙනවා. ඒක ආය හොඳම ප්‍රතිකාරයක්. අපිට මේ මේකයි මම කිව්ව අපිට දැනුම සහ බුද්ධිය ලැබුණා අවබෝධය සහ ප්‍රඥාව අපෙන් ගියා. දැනටත් අපි නිසා මම ඔබට කරන ගෞරවයීමක් තියනවන්න මේ දරුවන්ට කෑම කන වෙලාවල් වල කෑම කන්ට ආසන්න වෙලාවල් වල කිසිම විටක කාබනේට් බීමක් දෙන්න එපා මේවා මම කිව යුතු දේවල් නෙමෙයි මේවා ඔබේ ගමේ වෛද්‍යතුමන් කියන්න ඕන දේවල් ඔබේ සෞඛ්‍ය උපදේශකතුමාලා කියන්නට ඕන දේවල් මොකක් හෝ අවසනාවකට මේක ඒගොල්ලෝ අතින් කියවෙනවා හොරයි ඒකත් අපේ අධ්‍යාපනයේ තියෙන ප්‍රතිඵලයක් ඔබ දන්නවා මේ මේ කුඹුරු ආයවල තියෙනවා අපි අපේ ලිඛිත ඉතිහාසය අවුරුදු 2500කට එහා කියලා අපි කියනවා හැබැයි ලංකාවට රොබර්ට් මැක්නමාරා ආපු වෙලාවේ අනුරාධපුරයේ ඇතුළු නොර කැනින් දැකලා කියනවා උඹලගේ ඉතිහාසය අවුරුදු 2500ක් වෙන්ට බෑ ඊට වඩා ඉතිහාසයක් උඹලට තියෙනවා කටපාඩම් කරගත්ත ඔය දේ ගැනම හිතන්නේ නැතුව ඔක හොයපල්ලා කියලා අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඳපු ලේකම්තුමා අපිට කියනවා නමුත් අපේ ඇහැ ඇරෙන්නේ නැහැ අපිම කියනවා විජය රජුලුව ආවා විජය රජුලුවන්ගේ තාත්තා සිංහේ මේම කියනවා අපි සිංහ දේශයෙන්
හිටපු සිංහ පාලකේ එහෙම නැත්නම් සොර කණ්ඩායමක් මෙහෙවපු කෙනෙක් මිසක් ඕ සිංහෙක් නෙමෙයි එහෙම නැත්නම් ජයසිංහත් සිංහෙක් වෙන්න දෙපැ ගුණසිංහ සිංහෙක් වෙන්න දෙපැ නාගසිංහ සිංහෙක් වෙන්න දෙපැ වලිසිංහ සිංහෙක් වෙන්න දෙපැ එහෙම සිංහව මිසක් ඒකයි මම කියුවේ අපිට අර හිතන එක අපෙන් අඩු කරලා තියෙනවා සිංහ කිව්වම සිංහය ඒක අපිට මැවෙන්නේ ඒ සිංහය දැන් අර නින්ජා කිව්වම දැන් ආලේ දන්නේ නැහැ සටන් කළාවක් කියලා නින්ජා කිව්වම දැන් දන්නේ මතුරු කොයිල් එක තව ඉදිරියට ගියාම නින්ජා කිව්වම මතුරු කොයිල් එක තමයි අපිට මෙන්න මේ හිතන්නට පුළුවන් සදේශික ජාතිකය මේ රටේ බිහි වෙන්න ඕන ඔහුට ආගම ඔහුට ජාතිය ඔහුට වර්ගය කුලය මේ නෙමෙයි වැදගත් මේ රටට ගැලපෙන ලෙස හිතන්නට පුළුවන් මිනිසුන් බිහි වෙන්නට ඕනේ ඒකට උමනා පෝෂණය දැනුම ගුරුහරුකම අපේ දෙමෝපියන්ගෙන් අපේ දරුවන්ට යන්න ඕන අනගාරික ධර්මපාලතුමන් සෝබන රටේ අරගෙන රටක් රට රටේ ගමක් ගමක් පාසා අර ගෙරිමස් නොකනෝ කියන වදන් ලියාගෙන ගිහිල්ලා මේ රටේ ජනතාවට කතා කරේ එන්නේ ඒක කරන්න ඕල්කට් තුමා ලංකාවට ආවට පස්සේ එතුමගේ දේශන සිංහලට පරිවර්තනය කරමින් රට පුරා ඇවිද්දී මේ ටික කරන්න අවඩක් වෙන තැනදී එතුමන් හැම විටම නැගී සිටියේ මෙන්න මේ අරමුණ මේ රටේ මිනිස්සුන්ට පැහැදිලි කරන්න 915 මුස්ලිම් කෝලාහලයට එතුමංග කිසිම හේතුවක් නැතුව සිරාඩස්සියේ කල්කටාවේ තියාගෙන ඉඳද්දී යටත් විජිත පාර ලේකම්තුමාට එතුමා ලිපියකින් ලියා යවන්නේ මෙන්න මේ ජාතික නිදහස ඇතිවිය යුතු සමගිය ඇතිවිය යුතු මේ රට බිහි කරන්න එතුමා ආගම්වාදියෙක් නෙමෙයි ඔබ ඔබේ පවුලට හර වෙන කෙනෙකුට ඒ තරම් ආදරේ නැහැ කියලා ඔබ දන්නවා ඔබ ඔබේ දරුවන්ට හැර වෙන දරුවන්ට ඔබ ඒ තරම් ආදරේ නැහැ කියලා ඔබ දන්නවා මේක ලෝක ස්වභාවය මට මගේ ගම තරම් වටින ගමක් වෙන නැහැ ඔබට මේ ගම තරම් වටින වෙන ගමක් නැහැ ඔබට ඔබේ අම්මා තාත්තා තරම් ම අනිත් අය නොවටිනවා කියන එක නෙමෙයි මම කියන්නේ ඔබේ පළමු තේරීම තියෙන එතන ඒ නිසා තමයි නායක් යනකොට ගම් වතුරක් එනකොට කරදරයක් වෙනකොට ඔබ පාසලකට ගිහිල්ලා ඒ පාසලේ කරදරයක් නම් ඔබ ඔබේ දරුවා හොයනවා මිසක් ඔබ අනිත් අයගේ දරුවා දෙන්න ඉඳ අස්තරන් හදන්නේ නැහැ පළමු පියවරේ මේක තමයි හැංගීම මේ හැංගීම වැරදිද නේ එහෙනම් තමයි තුමා කියන්නේ රාජද්‍රෝහියෙක් වුණා දේශද්‍රෝහියෙක් වෙන්න එපායි කියලා රාජද්‍රෝහියෙක් වුණා දේශද්‍රෝහියෙක් වෙන්න එපා බියගුල්ලා කීප විටක් මැරෙත එදිටර මිනිස්සයා මැරෙන්නේ එකපාරයි එතුමන් ඒ වදන් මේ රටට දෙන්නේ ඒ නිසා මේ ජාතික පනත ගැන ඔබට කියන්නට ගියේ මේ කියන්නේ යන කරුණු වල බොහෝ කරුණු ඒකට ඒක රාසි වෙලා ඔබට කියන්නට මට සිද්ධ වෙනවා මේ ජාතික පනත එක තැනක තියෙනවා පිට රට බඩු මුට්ටු මෙරහැටේ අලෙවි කිරීමේ ක්‍රමය කුඩා ළමයින්ට පාඨශාලාවලදී පුරුදු වන බව දැනින් පරිස්සම් වෙනු පිටරටුන්ගේ නොයෙක් දක්ෂ වෙළඳ ක්‍රම වෙළඳගත දැන උගෙන ඔවුන්ගෙන් බේරී දක්ෂව වෙළඳාම් කොට ජාතිය දිනු කරනු මේවා කියන්නේ මේ සියවස ආරම්භය මේවා කියලා දැන් අවුරුදු 116කටත් වැඩිය ගත වෙලා එතුමන් 1933 අප්‍රේල් 29 වෙනිදා ශ්‍රී දේවමිත්ත හිමි නමින් අපවත් වෙනු මේ දේවල් කියන්නේ 1915-20 කාලේ. ඒ දේවල් අද කොතෙක් දුරට මේ පොළොව මත සැබෑවක් ලෙස තිබෙනවාද කියලා බලන්න. ඔබ භාවිතා කරන දේවල් වලින් හැබැයි ඉන්දියානු නිදහස් සටනේ ඉන්දියාව ඉදිරියට ගෙනියනකොට මහත්මා ගාන්ධි තුමන් ඇතුළු අය ඉන්දියානු සංගමය හරහා ඒ රට ගෙනියනකොට ඒගොල්ලෝ මේ දේවල් වලට අහුුන්නේ නෑ. महात्मा गांधी तुमा බකින්හම් මාලිගයට යනකොට රජින හම්බ වෙන්න ඒ යන්නේ අර සළුව විතරක් දාගෙන එලිච්චි අරගෙන ඇයි මම බොන්නේ මේ එලිච්චිගේ කිරි විතරයි ඒ සේවකයා කියනවා මාලිගාවට එලිච්චියක් ගෙනියන්න දෙන්න බෑ එහෙනම් රජිනට කියන්න මං ආපහු ගියා කියලා රජින කියනවා එලිච්චි තරගෙන රජ මාලිගාවට එන්න කියලා පෞරුෂය තිබුණා අද අපිට මොකද වෙලා තියෙන්නේ අද අපිට
බොහෝ ජාතික හැඟීමෙන් අපි කටයුතු කරන තැන්වලදී අපිට ඒක කරගන්න අපි ළඟ ආපු පෞරුෂය අද දිය වෙලා පෞරුෂය දිය වෙලා ඔබට මම තව කතාවක් කියන්න අඩුම ගණනේ පාම් පිටි මිශ්‍රම මේ බේකරි මහත්තුරුම ඉන්නවද දන්නේ නැහැ ඉතින් ඇත්ත මම කියනවා මට යන්න හම්බෙයිද දන්නේ නැහැ ඒක කමක් නෑ එක ගමක අපේ හාමුදුරනේ බේකරියක් වැහුණා පාම් පිටි අපිට පාම් පිටි කියලා කියන්නේ තිරිඟු ඇටේ ගත්තම තිරිඟු ඇටේ තියෙනවා මොල් කියලා කොටසක් පිටි වෙන කොටසක් තියෙනවා මොල් කොටස තියෙන්නේ සාමාන්‍ය 122ක් විතර වගේ අර හාල් ඇටේ එකක් තියෙන්නේ පැල වෙන කොටසක් වගේ මොටෙයියා වගේ ඕක තමයි තිරිඟු ඇටේ හාල් ඇටේට වඩා උඩයි එතකොට ඔය මොටෙයියා අයින් කරපුවම තමයි මොල්ට් හදන්නේ ඒවා තමයි ඔය හෝර්ලික්ස් මොල්ටඩ් මිල්ක් කියලා ඉස්සර දියුනේ ඉතුරු වෙන පිටි ටික තියෙනවා කුඩ මේක තමයි ඔය විවිධ දේවල් හදනකොට සමහර ලාවට එකට ඇලෙන්න හදාගන්නේ ඔබ කවදා හරි දවසක හාල් පිටි වලින් තාප්ප හදලා තියනවාද පුතේ රසකුඩු ගලවන්න නෑ නේද ඇයි හාල් පිටි ඇලෙන්නේ නෑ මගේ පුතේ හාල් පිටි ඇලෙන්නේ නැත්තේ තාම් පිටි වල තියෙනවා ඇලෙන සුළු ස්වභාවය අපිට ශරීරයට අහිතක ඒක තමයි ග්ලූටන් කියන්නේ ඔබ පරීක්ෂා කරලා බලනවා නම් විද්‍යාර්ථකව දැන් සමහර පිටි වර්ග තියෙනවා ග්ලූටන් ෆ්‍රී කියලා. ඒ කියන්නේ ඇලෙන ස්වභාවය නැහැ කියලා කියන්නේ. ඒ ඇලෙන ස්වභාවය අපි කාපුවම වෙන්නේ අපේ ආමාශයේ කුඩා බඩවැල් සිට මහ බඩවැල් දක්වා අර ඇලෙන සොළු ස්වරූපය ගම් එකක් වගේ ඇලෙනවා. ඇලුනම වෙන්නේ අපි කන කෑමවල තියෙන පෝෂණය උරා ගන්න තියෙන දේවල් බැහැලා යනවා. අපිට පාන් පිටි කවට බතහිර මිනිස්සු ඔය පාන් පිටි කන්නේ නැහැ ඒගොල්ලෝ කන්නේ පළලු පාන් කියලා කියන්නේ තිරිඟු ඇටේ සම්පූර්ණයෙන්ම අමරපේකේ කි පෝෂණ ගුණයක් තියෙනවා දැන් අපි 505 දී තිරිවණාංගල් කකා ලේබෙව්වා කියපෝ මිනිස්සු අද අපිට හුරු වෙලා තියෙනවා කුණු වැඩ කරන කොට පාන් කන්න අපි පාන් කියා ගන්න බෑ කියලා මිසක්ක බත් කියා ගන්න බෑ කියලා කියන්නේ නෑ මොකද නිකන් කැඳ මෙව්වද වගේ කියලා අහනවා මිසක්ක මොකද නිකන් පාන් කාවද වගේ කියලා අහන්න අපේ විඥාණය ඒ තරමට මාන්ද බාල වෙලා තියෙනවා කැඳ කියලා කියන්නේ අපිට තියෙන පෝෂණ ගුණයෙන් අනුන බීම ලෝකේ හමුවන පළවෙනි පැරණිම රෝහල හම්බෙන්නේ අපි හාමුදුරුවෝ ගොහස්සේ දන්නවා මිහින්තලේ මිහින්තලේ තියෙන්නේ කැඳවරු දාස් ගානකට කැඳ දීපු කැඳවරු අපේ ස්වාමීන් වහන්සේලාට සහ ලෙඩ වෙච්ච අයට කැඳ අපේ ජාතික බීම ඒකට කිව්වා මොකද නිකන් කැඳ බීලා වගේ බලන්න අපේ මනස බිම දාන්න ඒගොල්ලෝ කරන දේවල් අපි කුඹුරට තෙල් ගහනවා කියනවා දැන් අපිට තෙල් කියපුවම මතක් වෙන්නේ බටු තෙල් වාත තෙල් පොල් තෙල් අගුණද නෑ අගුණ නැති අපිට පුරුදු කරා කුඹරට තෙල් ගහන්න ආ හැබැයි කුඹරට රස කියලා කියවෙන්නේ නෑ අපේ එහෙනම් අපි හිතුවා මේ කුඹරට ගහන්නේ තෙල් ටිකක් මේ ටිකක් ගන්න අපේ විඥාණයට උමනා දේවල් ඒගොල්ලන් උමනා දේවල් අපේ බක් කරලා තියෙනවා මින් ඉදිරියට කවුරු හරි කෙනෙක් බඳන්නේ නැහැ මේ කුඹුර වැඩ කරනවාද කියලා අර කුඹරට රස ගහන ටැංකියක් අරගෙන යනවා නම් ආ මාමේ කුඹරට වහ ගහන්න යනවා වගේ කියලා අහන්න පුරුදු වෙන්න ඕනේ. ඔබත් එහෙම ටැංකියක් අරගෙන යනවනම් මම මගේ කුඹරට වහ ටිකක් ගහන්න යනවා කියලා කියන්න ඕනේ. මොකද ඒක තෙල් නම්, ඒක බේත් නම්, ඒක බිව්වම අපි මැරෙන්න බෑ. මොකද තෙල් බේත් බිව්ව මිනිස්සු මැරෙන්නේ නෑ. එහෙනම් අපේ දන්නේම නැතුව අපේ මනස මේ තැනට ගෙනව විජාතික බලවේග බල අහෝනු උකුලෙන් උඩට එන්න ඔබට මන දැනුමක් බුද්ධියක් අවබෝධයක් අද දවසේ තියෙන්නට ඕනේ අම්මේ ඒකෙන් මිදෙන්න ඒකෙන් මුදවා ගන්න මේ දරු පරපුර හරියට ගෙනියා ගන්න ඔබට හක්තිය තියෙන්න ඕනේ තාත්තේ ඒ හයිය එන්නට ඕනේ එහෙම නොවුනොත් අනගාරික ධර්මපාලතුමන් ගැන ඔබතුමා කිව්වා වගේ අපි අවුරුද්දකට සැරයක් සමරදේශන පවත්තලා ඒක ඇතෙන ඉවර කරන ජාතියක් බවට පත් වෙනවා
ඒකෙන් බුදුහාමුදුරුව ගැන පින්කම් කර කර හිටියට ගමන් වැඩක් වෙන්නේ නැහැ ඒක හොඳයි හැබැයි නිවන් යන්න බෑ නිවන් යන්න නම් බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ ගිය ගමන යන්න ඕනේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල නිරත වෙන්න ඕනේ භාවනා කරන්න ඕනේ ක්‍රියාවෙන් මිසක්ක සිතුවිල්ලෙන් විතරක් අපිට ඒ ගමන යන්න බෑ ඒ නිසා මේ රටේ අනගාරික ධර්මපාලතුමන්ගේ ගුණ සමරන අද දවසේ ඔබ අපිට හිතන්නට බොහෝ කාරණා තියෙනවා ඒ කාරණා වලින් මම පොඩි තව කතාවක් ඔබට මතු කරන්න ඔබගේ ප්‍රදේශයේ ගලිගම මම හිතන්නේ ගලිගම මොකද මේ ගලිගම මේ රට වෙනස් කරපු මේ රට අදට අපේ සිංහල රාජාවලිය ගැන කතා කරනකොට අපි ශ්‍රේෂ්ඨ නරපති නතරේ ඉදිරියෙන්ම තියෙන රජුව අතරේ ඉන්න ප්‍රබල රජ කෙනෙක් කවුද? මොකුණා කියවෙන්නේ 187ක් කියලා 187යි අපි 10ක්වත් දන්නේ නැහැ ඔහු කියන්නේ එකයි දෙකයි. රජම් රජුව ගැන කියනවා. දුටිගම රජතුමා ගැන අපි කතා කරනවා. දුටිගම රජතුමා ගැන කතා කරන්න බැරි වුණා නම් බලගම් රජතුමා ගැන කතා කරන්න වෙන්නේ නෑ දුටුග බලගම්බරතුරාගේ තාත්තා කවුද දන්නේ කෙනෙක් අතොස්සන් කුරුමණ්ඩලේ නම් දන්නේ නැති උඹ දන්නේ කෙනෙක් අතොස්සන් කවුදද බලගම්බරතුරාගේ තාත්තා සද්ධාතිස්ස කුමාරයා සද්ධාතිස්ස කුමාරගේ තාත්තා කවුද කවදදස රජුරෝ සද්දදස රජුගේ සහෝදරයෝ තුතුගම කුමාරයා ආ ඉන්නේ කවදදස රජුගේ තාත්තා කවුද කවුද අපිට තියෙන දෙක තමයි අපි ගැඹුරින් මේවා දිහා හිතන්නේ නැති එකේ තියෙන ලොකුම අඩුව තමයි අමතක කරන්න එපා මේ රටේ ඔබේ පවුලේ මේ හැමතැනකම සිදුවෙන්නේ එකම ක්‍රියාවක් ස්වરૂපය වෙනස් මේ දැන් දරුවන්ට උඹලගේ Facebook එකේ account තියෙනවා Facebook යාළුවෝ ඉන්නවා ඉස්සරහටත් හිටියා ඒ Facebook නෙමේ පෑණිමිතුරු වෙනස තියෙන්නේ මාධ්‍ය විතරයි කෙරෙන්නේ එකම දේ ඉස්සරත් කෑවා දැනුත් කනවා ඉස්සරත් ආප්ප කෑවා දැනුත් කනවා වෙනසක් නැහැ හැබැයි ඉස්සර ආප්ප කෑවේ උදේට දැන් කන්නේ රැට ඉස්සර ආප්ප දාන කෙනා ගම දුප්පත් කෙනෙක් දැන් ක්‍රීටින් සර්විස් එක තියෙන කෙනෙක් වෙනස තියෙන්නේ නැත්තර ඒ සිද්ධ වෙච්ච දේවල් එහෙම කරනවා ඉතිහාසය අපිට අමතක කරවීමේ පළමු සහ අවසාන ප්‍රතිඵලය තුල තමයි අද අපිට අවසානයේදී මේ රටේ මේ ලෝකයේ පියුණු අතිශය පිංසුර ත්‍රස්තවාදියා කියන්නේ මේ රටේ මිනිස්සුන්ට මතක තියෙන දින 14යි කියලා. මොකද අපිට මොකුත් මතක නැති බව අපි දන්නවා. අපිට අපේ අම්මා තාත්තා කරපු දේවල් අමතක වෙනවා. අපිට අපේ රටේ මිනිස්සු කරපු දේවල් අමතක වෙනවා. මේ රටේ ගමේ හිටපු පැරණි මිනිස්සු කරපු දේවල් අපිට ඉතා ඉක්මනින් අමතක වෙනවා. අපිට අපේ ගුරුවරු කරපු දේවල් ඉතා ඉක්මනින් අමතක වෙනවා. අපිට අපේ යාළුවෝ අපිට කරපු උදව් අපිට ඉතා ඉක්මනින් අමතක වෙනවා. ඒකට හේතුව හොයාගත්තම තියෙන්නේ අපිට ඉතිහාසය අමතක කරවන්න පුරුදු කරගොහම අපිට මොකුත් මතක නැහැ. අපි හැමදාම අද තියෙන ඉන්ස්ටන්ට් එකක් තමයි එළියට එන්නේ. මම ඔබට පොඩි කතන්දරයක් කියන්න ගියේ මේ රාජ පරපුරකට මේ රට වෙනස් කරපු දුටුගැමුණ කුමාරයාට සම්බන්ධ ගලිගමේ පිහිටි ස්ථානය මොකක්ද? ඔබ දන්නවද? ස්ථානේ නොතිබෙන්න සමහරලාට දුටුගැමුණ කුමාරයා අපිට නැති වෙනවා. මොකද්ද පුතේ පන්සල? යටාලතිස්ස විහාරය. දේවානම්පියතිස්ස රජුරුවන්ගේ සහෝදරේ බිරිඳ අතරේ ඇති වුණු අමනාපයක ප්‍රතිඵලයක් ඇදීට වලස්ගරයේදී දේවානම්පියතිස්ස රජුරුවන්ගේ අන්තපුර බිරිඳ දසදාපු අපගෙලියක් කියලා
ඒ අඹගෙඩියෙන් මහානාග කුමාරයා මිය නොගෙහින් එම දේවියගේම දරුවා මිය ගිය වෙලාවේදී දේවානම්පියතිස්ස රජුරෝ දැනගන්නවා ඊළඟ රාජ්‍යත්වයේ උරුමය තියෙන මගේ මල්ලිට විශාල ව්‍යසනයක් මෙතන තියනවා කියලා එයාව පිටත් කරනවා අනුරාධපුරයේ ඉඳලා මහානාග කුමාරයා අනුරාධපුරයේ ඉඳලා ආපු ගමන තමයි ඒ වෙනකොට ගැම්පරව හිටු පිළිඳන ලැබෙන දරුවා ලැබෙන්නේ ඔබට මේ නැකම් කියන යටාලතිස්ස පන්සලේ යටහලෙනේදී එයේ තමයි යටාලතිස්ස කුමාරයා කැලණි වෙහෙර හදලා ඊට පස්සේ කැලණියෙන් යටාලතිස්ස කුමාරයා යනවා රෝණට කියලා තිස්ස මහරාමේ ඉලේනාගහ රජුගේ හදපු වැව තියෙනවා තිසාවල ඊට එයන් තිස්ස විහාරයේ තියෙනවා ඊට පැත්තේ යටාලතිස්ස විහාරයේ හදලා රෝණේ පාලක හැදියට ඉන්නවා යටාලතිස්ස කුමාරයාගේ පුතා තමයි ගෝඨාභය එන්න ගෝඨාභය නමක් කියන්න බෑ නේ ගෝඨාභය ගෝඨාභය රජුගේ පුතා තමයි කවුද කාවන්තිස්ස කාමන්තිස්සගේ පුතු දෙනා ඔබ දන්නවා දැන් දොතුගමන කුමාරයා සහ කවුද තිස්ස කුමාරයා මේ වෙනකොට තමයි අනුරාධපුරයේ රාජ්‍යත්වය දොතු දේවනම්පියතිස්ස රජතුමාගේ සහෝදරයා දෙන්න උත්කිය මහසිව මහසිවගෙන් රට උදුරා ගන්නවා කවුද සේන පුත්තික අස්සවෙලෙන් දෙන්න ඒක තමයි මේ රටේ ඇති වුණු ප්‍රථම විදේශ ආක්‍රමණය ඔවුන් පැමිණෙන්නේ දකුණු ඉන්දියාවේ සොලි දේශේ දකුණු ඉන්දියානු ආක්‍රමණ අදක ඊයක නොවන බව රාම රාවණ යුගයේ සිට ඔබට පෙනෙනවා අපිට රාවණ කෙනෙක් නෑ නමුත් ඔහුගේ මල්ලි විභීෂණ ඉන්නවා විභීෂණ දේවාලවලට අපි ගිහිල්ලා වඳිනවා රාවණ පුරාවෘත්තයක් කියනවා හැබැයි විභීෂණගේ අයියා තමයි රාවණ අපිට අර හිතන එක නෑ මල්ලින්ද බෑනේ අයියා නැත්තම් අපිට එහෙම හිතෙන්නේ නෑ බුදුහාමුදුරෝ දීඝ වාපියට කිය වේලාවේදී කියනවා මම මේක තමයි දීඝ වාපිය එහෙනම් දීඝ වැව තිබුණා නම් තව කොටවලු තියෙන්න ඕනේ නේද එතන අපි ඒක හිතන්නේ අපිට එතනින් එහාට අපේ ඉතිහාසය හාර උස්සගෙන අපි යන්නේ නැහැ අපි යනවා පණ්ඩුකාභය කුමාරයා තමයි පළවෙනි වැව හැවුවේ කියලා කියනවා බුදුහාමුදුරෝ බුද්ධත්වයේ ඉන්න කාලේ තුන්වරක් මේ ලංකාවට වැඩියා කියලා අපි කියනවා කැලණියෙන් මයංගල් සෝලස්පස්තාන් තෝපාරාමයේ ළඟ සිරුබදුවර වැඩ සිටියා කියලා අපි කියනවා මේෙන් ඇවිල්ලා සුමන සමන් දෙවියෝ හමු වුණා කියලා කියනවා සුමන සමන් දෙවියන් සමග මයංගනේ හිටපු ප්‍රාදේශීය මේ රටේ පාලකයන් හම්බෙන්න ගියා කියනවා මහා මේක උයන මහා විශාල ජොදුන් ගණනාවක් දිග මහා විශාල වෙළඳ සල්පිල ඒ තිබුණු සභාවට බුදුහාමුදුරුව සුමන සමන් දෙවියන් එක්ක වඩිනවා බුදුහාමුදුරුව බණ කියනවා චූලෝදර මහදොරට බණ කියනවා එතකොට මේ බුදුන් සරණ ගියා අපේ රටේ හිටියම නැද්ද හිටියා හැබැයි දෙවන පෑතිස් රජතුමාගෙන් කාලේ මේදු හිමි වැඩියම රාජ්‍ය අනුග්‍රහය සහිතව බුදුදහම ව්‍යාප්ත වුණා හැබැයි ඒ වෙනකොටත් මේ බෞද්ධයෝ ඉන්න ඕනේ එනිසා මෙන්න මේ තර්කේ නෙවෙයි මම මේ කතා කරන්නේ අවබෝධයෙන් යුක්තව යමක් බලන්නට නම් අපි දහම මේ රට ගොඩනැගුණු හැටි අපේ අධ්‍යාපනය අපේ සෞඛ්‍ය අපේ වෙදකම මේ හැම එකක් එක්කම අපිට හිතන්න පුළුවන්කම ඉදිරියට යන්නට වමනා කාලය ඇවිල්ලා තියෙනවා අපි අපේ කෑම වේල ආහාර වේල ගැන අපි ගැඹුරින් හිතිය යුතු තැනට ඇවිල්ලා තියෙනවා අපේ කෘෂි කර්මාන්තය ගැන අපි ගැඹුරින් හිතිය යුතු තැනට අපි ඇවිල්ලා තියෙනවා මම ඔබට කිව්වේ දොතගමන කුමාරයා මිනේ 25 බලකොටු පිට ඇදගෙන පස් අවුරුද්දක් තිස්සේ එළාර ගේ පාලනය පිට දැමීම සඳහා දකුණේ සිට රුහුණේ සිට රජ රටට ගමන් කරද්දී අවසන් සටන් ඍතිකල මහා සෙනසුනේ අද සැලසුම් කරද්දී ඒ ආපු මහා ගමනට හේතුවක් වෙනවා අර ආපු ගමන
දුටුගමන කුමාරයා එතකොට රජ රටට යන්නේ මේ රටේ සැබෑ රාජ්‍යත්වයේ උරුම කරුවා වූ බව ඔහු දැනගෙන සිටි නිසා අවුරුදු 40කටත් එහා තමන්ගේ මිතුන් මුත්තන්ගෙන් බිඳ වැටුණු ඔවුන්ගෙන් ආක්‍රමණිකයන් අල්ලාගත්තු රටකයි මම ඉන්නේ කියන දැනුම නිසා එක එක ශ්‍රේණියකින් දැනුන එකක් නෙමෙයි මම අර කියපු සේන ගුත්තික පරාදේ කරලා අසේල රජුරෝ රාජ්‍යත්වයට පත් වෙනවා අසේල රජුරෝ රාජ්‍යත්වයට පත් වෙන්නේ මහනදම් පුරමින් ඉඳලා වයස අවුරුදු 90යි රාජාවලියේ කියන හැටියට අසේල රජුරෝ රාජ්‍යත්වයට පත් වෙනකොට මොකද හිතන්නේ සීයේ අපේ රටේ අවුරුදු 90දී රජකම් කරන්න පුළුවන් ඒකද වයෝවෘද්ධ කියන්නේ කොහොමද එතකොට ඒගොල්ලෝ වියපත් අයයි වියපත් කියලා කියන්නේ විපත්භාවයට පත් නැතුව මේ බැරි ගැහුණු හැරමිකේ යනවා කියන එක නෙමෙයි එවැනි පරපුරක ශ්‍රේෂ්ඨත්වය අපිට තියෙන්නේ අසේල රජුගෙන් රාජ්‍යත්වය නැවත උදුරා ගන්නවා කියලා අවුරුදු 40ක් මේ රට පාලනය කරමු විදේශික ආක්‍රමණ මේ එකක් නෙමෙයි කාලිංග මාග ආක්‍රමණ පණේමාර පීඨිය දාටි ආක්‍රමණ බලගම්බරජුරණ අවුරුදු 12ක් අහිමි වෙනවා අපි මහා උදම් අනනවා අපේ දුටුගැමුණු කුමාරයා මේ රට එක්සසත් කරා ඇත්ත හැබැයි අවුරුදු කීයද කි සත්තාතිස් කුමාරයාගේ අවුරුදු 10යි බල්ලාට නාග තුල්ලත්ක අවුරුදු 3-4යි රජකම් කරන්නේ බලගම්බර රජුරට අවුරුද්දයි හරියම් කරන්න දෙන්නේ ආය අල්ලගන්න අපි මහා ශ්‍රේෂ්ඨ ලෙස කතා කරනවා දුටුගැමුණු රජුරෝ යුද්ධය හමාර කරලා තමන් සමග යුද වැදුණු ඒ නරපතියට රාජ්‍ය ගෞරව දෙන්න තරම් ශික්ෂණයක් තිබුණා හැබැයි මාසයක් ගියේ නැහැ ඔබ දන්නවා බල්ලුක නැවත සේනාවක් කරගෙන ඇවිල්ලා ගියා අපි එක ටික කියවන්නේ නැහැ මොකද අපි අතරින් නවත්තනවා හරියට ටීවී එක ඔෆ් කරා වගේ ඒකත් නවත්තන්න සිද්ධ වුණා අපි කතා කරනවා මාවණල්ලේ හිටපු අම්බලක කුමාරයා අරගෙන සපමා කුමාරයා බුදක් බව රජුගේ කාලේ යාපනයේ අල්ලගෙන එක්සේසත් කරගෙන එනවා පොළොන්නරුව 1215 බෙදාගෙනට පස්සේ නැවත යාපනය ඒකරාශී කරගෙන මේ රට එක පාලනයක් ගොඩනගන්නේ කෝට්ටේ යුගයේ හැබැයි අවුරුදු 20ක්වත් තියෙන්නේ නැහැ නැවත ආර චක්‍රවර්තී නල්ලා ගන්න සපමා කුමාර රජුරත් එක්ක මේ නිසා ඉතිහාසයේ ඔබ දැනගත යුත්තේ අපිට අපේ කියන දේ නිවැරදි විදිහට ගොඩනගා ගැනීමට උවමනා ආත්ම විශ්වාසය ශික්ෂණය සහ දැනුම ඉදිරියට එන්න මේ මිනිසුන්ගේ ඇස අරින්නට අවුරුදු 6ක් තිස්සේ සිර අඩිස්සේ සිටින්න මහන්ත සමග නඩු කියන්නට ඉන්දියාව වැනි රටක නොබුදු නොබුදු පරිසරයක මේ මුළු ලෝක පෞද්ගලිකයේ උරුමය මේ විදියට රකින්නට තමන්ගේ සහෝදර තුන්දෙනෙක්ම තමන් ජීවත්ව සිටින්දීම මේ ජාතික ව්‍යාපාරවලට සහාය දෙමින් තිබුණු මහා ශක්තිය නැතිවලා ඒවලු මිය යනවා දකිද්දී තමන්ගේ අදහස තමන්ගේ අරමුණ අතහරින්නට මේ රට වෙනුවෙන් බෞද්ධ ජනතාව වෙනුවෙන් සිංහලය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මුළු ලෝක සමස්ත බෞද්ධ ජනයා වෙනුවෙන් එතුමන් කළ මෙහෙය කිසිම කාලක අමතක කරන්නට බෑ. එහෙමනම් ඒ අසුර තියෙන ඒ දහම ඒ මඟ පෙන්වීම අපිට තියෙන අපි ඇයි ඒ ගැන ගැඹුරින් හිතන්නේ නැතුව අපිට නොතේරෙනවා වගේ ඉඳගෙන රට අපි අගාධයක එහෙම නැත්නම් දැක්මක් නැති පැත්තකට යනවා වෙනුවට ඉදිරියට පෙළ ගස්සන්නට ඔබ සැමට දැන් කාලය ඇවිල්ලා තියෙනවා ඔබට හිතන්නට කාලය ඇවිල්ලා තියෙනවා මම ඒකයි කිව්වේ දැන් මට අපි හාමුදුරනේ වෙනම දේශනයක් තියෙනවා ලබන 25 වෙනිදා කල්ලි විශ්වවිද්‍යාලයේ සිසුන් සංවිධානය කරන එකක් ඒකේ අපි මාතෘකා තුනක් ඔස්සේ මේ ගැන කතා කරනවා ප්‍රධාන වශයෙන් අනගාරික ධර්මපාලතුමා සහ අමාත්‍ය ප්‍රධාන පාලි අනගාරික ධර්මපාලතුමා සහ ජාතික පුනරුදේ
අනගාරික ධර්මපාලතුමා සහ ලෝක බෞද්ධ ප්‍රචාරය මේ කාරණා තුන මූලික කරගෙන යනවා. ගිය සතියේ මම හිටියේ අනුරාධපුරේ. අනුරාධපුරේ අනගාරික ධර්මපාලතුමන් පිළිබඳව අනුස්මරණ සතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒකේ උත්කෘෂ්ඨ අවස්ථාව අද රාත්‍රියේ තියෙන්නේ. අපේ ඉන්න නැති නිසාම අද අනුරාධපුරේ නගරයේ තියෙන අනගාරික ධර්මපාල බෞද්ධ මධ්‍යස්ථානයේ ඉඳලා මහා මළුවට එතුමන්ගේ රුව රැගත් නැටුම් ගැයුම් වැයුම් මේ සියල්ල සහිත උඩරට පහතරට නැමුණු තියෙන පෙරහැරක් හැම අවුරුද්දේම කෙරෙනවා. ඊයේ මල් පෙරහැර, අද අනගාරික ධර්මපාල පෙරහැර. අපේ මේ රටේ වාපී තාක්ෂණය සහ මේ රටේ ඉතිහාසය ගැන විශේෂ දේශන කීපයක් තිබුණා. අනුරාධපුර ස්වර්ණපාලේ බාලිකා විද්‍යාලයේ දේශනයක් තිබුණා. ඒක පාටිසාපතිතුමා සංවිධානය කරලා තිබුණා. ඉතින් මේ මහා කර්තව්‍යයක් මේ කෙරෙනවා. හැබැයි මේ දේවල් අහලා විතරක් අපිට අපේ ජීවිත වෙනස් කරන්න බෑ. අපේ හාමුදුරුවනේ අපි ඕනම පින්කමක් කරලා අපි කියන අන්තිමට ගාථාවක් තියෙනවා. මොකද අම්මේ අපි අන්තිමට කියන ගාථාව ප්‍රාර්ථනා ගාථාව. හා මොකද පුතේ කියන නේද? මොකද පුතේ කියන ප්‍රාර්ථනා ගාථාව? හා ඉමිනා, හා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගම හොතු යාවනි බාණපත්තිය. මොකක්ද මේකේ තේරුම? අපි කරපු පින්කමේ ඔක්කොම අවසානයේ උච්ච ඔය ටිකෙන් අපි කියවගන්නේ. මොකක්ද මේකේ තේරුම? ඉමිනා පුඤ්ඤ කම්මේන මම මේ කරගත්ත මට බණ කියන්න බෑ. අපි හඳුන්වන්නේ වැරද්දක් වුණා සුභාදේ නිවැරදි කරන්න. මම මේ කරගත්ත පින්කම් කුසල් හේතුවෙන් මා මේ බාල සමාගමෝ මොකක්ද මේ මාව බාල මිනිසුන්ගේ ඇසුරින් අඥාන මිනිසුන්ගේ ඇසුරින් දුෂ්ට මිනිසුන්ගේ ඇසුරින් නුසුදුසු මිනිසුන්ගේ ඇසුරින් මාව මුදවත්වා මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු. සත්පුරුෂයින් පින්වන්තයින් සීලවන්තයින් හොඳ මිනිසුන් ගුණවත් මිනිසුන් රටට ආදරය කරන මිනිසුන්ගේ ඇසුර මට ලැබේවා. හොඳ මිනිසුන්ගේ ඇසුර ලැබේවා. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඒ හේතුවම මට නිවනට හේතු වෙනවා. අවබෝධයෙන් යුතුව කියන්න. මොකද 48 අපිට උනේ ඒක. අපි ගාථාව කියනවා. ගාථාවේ පාලි පාඨය අපිට තේරෙන්නේ නැහැ සමහර විට. අහලා හරියට දැනගන්න. එතකොට තමයි ඔබේ හදවත කියන්නේ ඔබ කියපු දේ. ඔබ කියන දේ ඔබේ යටිහිතට දැනෙන්නේ. ඔබ කතා කරපු දේ අතහස ඔබට යන්නේ. අපි නැත්තම් හුදු වචන ස්වරූපයක් විතරයි කියන්නේ. අපිට දැනෙන්නේ නැහැ. මේ හිතට දැනෙන්නේ නැහැ. මේ පෙරේද තිබුණ එක දේශනාවේදී කිව්වා. අපි මුලම් මුවන් පැලස අහනකොට ඉස්සර කදිර මැවුණා. හැබැයි දැන් මුවන් පැලස බැලුවට කදිර මතක නැහැ. මොකද අපේ මනස දැන් වැඩ නැහැ. එහැ විතරයි වැඩ. ඒ නිසා අවබෝධයෙන් යුතුව යමක් දිහා බලන්නට කාලය අපිට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මම මෙතෙන්ද යොමු වුණු හේතුව යොමු වෙන්නට හේතු වෙච්ච කාරණාව ගැනත් අපි හඳුන්නේ චුට්ටක් මතක් කරොත් හොඳයි. මම ඔබට මුලින් මතක් කරා අනගාරික ධර්මපාලතුමන් ගේ 150 වන උපන්දින සමරුව වෙනුවෙන් ඉරටයි සංවත්සරයේ වෙනුවෙන් වැඩසටහන් රාශියක් සංවිධානය කරන්නට රජය විසින් සැලසුම් කරා. ඒ සැලසුම් කරන විටදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශයටත් මේ සඳහා ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාවට ගිය ඉදුරාගාරයේ ධම්මරතන හාමුදුරුවෝ බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති
සෙන්පති සුදත් මඩුගල්ලේ මැතිතුමත් එතුමා තමයි මාව මෙතෙන්ට යොමු කරේ මෙතෙන්ට ගියාම ඒකෙදී යෝජනා වෙනවා විවිධ වැඩසටහන් අර මෙතුමා කිව්වා වගේ කණකාරක ධම්පාලතුමාගේ 150 වෙනි ගුණ සමරුව වෙනි යෝජනා වෙනවා පෙරහරක් තියන්න කතික තරග තියන්න පද්‍ය රචනා තරග තියන්න නාට්‍ය තියන්න මේ ගොඩාක් දේවල් යෝජනා වුණා දැන් මින් දාන්න පූර්ව දාන්න ගොඩාක් දේවල් යෝජනා වුණා ඒ අතරේ අපේ අපේ තරුණායක ඉදුරංගාරේ ධම්මරතන හාමුදුරුවෝ තමයි යෝජනා කරන්නේ අනගාරික ධර්මපාලතුමන් ගිය මග යන්න අනගාරික ධර්මපාලතුමන්ට මේ රටේ බිහි කරන්න බැරි වෙච්චි ඒ ස්වදේශිකයා බිහි කරන්න අවබෝධයේ යුතුව අනුන්ට අපෙන් වැඩ ගන්න බැරි වෙන්න අපිට ඒ අය වෙනුවෙන් හිතන එක නවත්තලා අපි වෙනුවෙන් හිතන්න ඒ අයගේ වැඩ කරනවා වෙනුවට අපේ වැඩ කරවන්න අනිත් රටව පෝෂක කරනවා වෙනුවට මේ රට පෝෂක කරන්න අනිත් මිනිසුන්ගේ වැඩ කරගන්න කුලී කරුවන් බිහි කරනවා වෙනුවට අපිව පෝෂණය කරගන්න පුළුවන් අපේ විවසායකින් බිහි කරන්නට උවමනා දැනුම පුහුණුව බුද්ධිය ආකල්ප ඉස්සරහට ගෙනියන්න අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම සමරුව වෙනුවෙන් මේ රටේ දේශගෞරව 150ක් බිහි කරමු එතුමාගේ මග යන්නට එතුමාගේ දේශනා ගම්භීරව ගෙනියන්නට ඒකේ පියවර කැටියට තමයි අනගාරික ධර්මපාල දේශක පුහුණු ව්‍යාපෘතිය විද්‍යෝදය පිරිවෙනි මාලිගා ගන්නේ එතුමන්ගේ මව්පියන් සිමංගල හාමුදුරුවන්ට පරිත්‍යාග කරපු ඒ පින්බිමේදී ආරම්භ වුණේ ඒ ආරම්භ වීමේ ප්‍රතිඵලයක් හැටියට මට මම දෙන්න ගියා පළමු දේශනම් වැඩසටහන ඊටම සාර්ථකව පස් මාසක වැඩසටහනක් හැටියට සම්බන්ධ වුණා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේක අධීක්ෂණය කරනවා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මේක මෙහෙමනවා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා මේක දිහා බලාගෙන ඉන්නවා එතුමගේ මග පෙන්වීම සහ එතුමගේ උපදෙස් මේ සඳහා ලබා දීලා තියෙනවා මේකේ පියවරක් හැටියට අපි හැමෝමනේ 2005 පටන් ගත්ත මේ අනගාරික ධර්මපාල ප්‍රජානායකත්ව දේශක පුහුණු සහතික පත්‍ර පාඨමාලාව දැන් මේ වෙනකොට හතරවන කණ්ඩායම අපි බඳවාගෙන තියෙනවා හැම සෙනසුරාදාකම මේ වෙන විට කොළඹ විද්‍යෝදය පිරිවෙනේ මාස 5ක සහතික පත්‍ර පාඨමාලාවක් හැටියට මේ වැඩසටහන යනවා ඒ වැඩසටහනේදී අපි කතා කරන්නේ අනගාරික ධර්මපාලතුමා එතුමාගේ චින්තනය එතුමා මේ රටට දුන්නු දේ ඒ වගේම මේ රටේ අපි අමතක කරපු අපේ සભ્યත්වය අපේ ඉතිහාසය සේන මාවතදිගේ බුදුන් වහන්සේගේ ඒ වැඩි ගමන ඉන් පස්සේ මේ රටේ තිබුණු ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසය 1215 මහා වැව් සංස්කෘතියත් එක්ක අපි අතහැරලා ආපු රජ රට අවුරුදු 800ක් වෙනවා මේ අවුරුද්දක අපි රජරට අතහැරලා සුද්ධක මේරට ලියලා තියලා 815 ඉඳලා මේ වෙනකොට අපි ඉතින් 48 නිදහසලාට තාම නැහැනේ අපේ මනස නිදහස නැහැනේ දැන් අවුරුදු 200ක් වුණා තාමත් අපි දරුවෙක්ගේ උපන්දිනයට ඔක්කොම කතා කරලා හැපි බර්ත්ඩේ කියනවා අපිට මතක නැහැ අපි කොහෙද ඉන්නේ කියලා අපේ සිංහල වෙදකම අපි ආයුර්වේදයෙන් මහලා දිනනවා ආයුර්වේදයක සිංහල වෙදකම තව එකක් පාරම්පරික වෙදකම තව එක මේක පටලගත්ත අපිට හෝමියෝපති ඇලපති අපිට පටලගෙන ඉන්න අපි මේක නිර්හාරණය කරගන්න මේක නිවැරදි කරගන්න උවමන දැනුම් සම්භාරය මේ රටට බෙදන්නට උවමන ශ්‍රේෂ්ඨ දැනුම් තියෙන මහා විද්වත් අපිට එන්න ගෙන්නනවා උඳුල බණ්ඩාර ඖෂධහන් ඔබ අහලා තියෙනවද මන් දන්නේ 1600 ති මේ රටට ලාවසින් ආපු පරපුරකින් පැවතෙන ශ්‍රේෂ්ඨ නිර්මාණ කරුවෙක් ඔහු මේ රටේ වැව් ඉතිහාසය ගැන කතා කරනවා ඔබ අප දන්නේ නැහැ අපේ රටේ වැව ගැන වැව හැදුණු හැටි ගැන මේ රටේ මිනිස්සු හරි අමතුයි මේ රටේ මිනිස්සු ලෝකේ නැහැ ඉංග්‍රීසිින්ට භාෂාවක් තියෙනවා අකුරු නැහැ ඉංග්‍රීසි භාෂාවේ තියෙන අපේ හැමෝගේම රෝම අකුරු රෝමෙට අකුරු තියෙනවා භාෂාවක් නැහැ ඔව් කතා කරන්නේ හුඟක් වෙලාවට ලැටින් ඉංග්‍රීසි භාෂාවේ වචන නැහැ ඔබ ඉන්ඩික්ෂනරිය කරගෙන බලන්න ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන 4000ක් තියෙනවා ඉන්දියන් වචන 10 ගණක් තියෙන ලැටින් සහ ඉංග්‍රීසි වදාල තියෙනවා ලැටින් ඉංග්‍රීසි රෝම මේ වගේ අපිට භාෂාවකුත් තියෙනවා අකුරුත් තියෙනවා මේ ලෝකේ යමනවා
අභ්‍යවකාශ යානයක් මේ විශ්වයේ කවුරු හෝ බුද්ධිමත් ජීවියෙක් ඉන්නවනම් අල්ලා ගණිත්වා කියලා ඒ ලෝකේ භාෂා 60යි තියෙන්නේ එකේ ලියලා රටවල් 210ක් තියෙනවා කතා කරන භාෂා 10 ගණක් තියෙනවා ඉන්දියාවේ භාෂා 600 ගණක් තියෙනවා ඒව ලෝකේ ඒ යන භාෂා 60 එකක් ඔබ අපි කතා කරන සිංහල භාෂා ඔබට අගේ නෑ අපිට අගේ නෑ මුළු ලෝකෙ දන්නවා විශ්වයට කතා කරන්න භාෂාවක් උනා නම් ඒකත් මේ රටේ සිංහල ඈ කියන සොරය ලෝකේ භාෂා එකකවත් නෑ ඉංග්‍රීසියෙන් කියන්න බෑ සැප ලැබේවා කියලා සප කියන්න තමයි වෙන්නේ නැත්තම් සෙප කියන්න වෙන්නේ හැබැයි ඈ සොරය තියෙන්නේ සිංහල භාෂාවේ විතරයි අපේ ඉදුරාගාරයේ ධම්මරතන සංස්කෘත පිළිවෙල මහාචාර්ය අපේ හාමුදුරුවෝ මේවා ලස්සනට කියනවා මේක අපිට බෙදා හදා ගන්නට පුළුවන්කම තියෙනවා අපේ කාන්ත අයිතිවාසිකම් ගැන බටහිරින් අපිට ඇවිල්ලා කතා කරනවා අපේ රටේ තරම් අම්මට උතුම්තර දීලා තිබුණේ නැහැ කොහෙවත් ඒක අපේ අම්මලා දන්නේ නැහැ ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක තමයි අපේ හාමුදුරනේ පන්සලේ මොනවරි ආදාරයක් කරි පිංගමක් කරි ගන්න උපාසක අම්මලා ටිකත් එක කතා කරපුවම උපාසක මහත්තයා ගෙදර යනවා අපේ හාමුදුරේ මං මේ වැඩේ කරන්නම් මේ හැබැයි ගෙදරින් පොඩ්ඩක් අහන්න ඕනේ ඔය ගෙදර කීවේ කාටද දොරටම උළුවස්සට පිටියටද නෑ මහා ගෙදර මහාගේ මගේ නෝනා මගේ බිරිඳ එයයි මගේ ගෙදර මගේ පවුල මගේ ජීවිතය ඒ තරම් උත්තරීතර තැනක තමයි තමන්ගේ බිරිඳ තියලා තිබ්බේ එහෙම බිරිඳ තියලා තිබ්බ අපිට සුදුර ඇවිලා කාන්ත අයිතිවාසිකම් ගන්නන අපේ අම්මලා කාන්ත අයිතිවාසිකම් ගේන පාරට බහිනව මං ඒකයි කිව්වේ අපි දන්නේ නැහැ අපේ ශ්‍රේෂ්ඨත්වය අපි දන්නේ නැහැ අපේ උපන්න තැන අපි දන්නේ නැහැ අපිට තියෙන තැන මෙන්න මේ ගැන සාය මාසික පාඨමාලාවක් අපි කරනවා අපි කැමති අපේ හාමුදුරනේ කොළඹ එන්න බැරි ඔබට කෑගල්ලේ පටන් ගන්න මේ වැඩමුළුව කෑගල්ල සබරගම මූලික කරගෙන අපිට මේක කරන්න පුළුවන් ඒකට උවමනා දේශකයින් අපිට ගෙන්නන්න පුළුවන් ඔබ අතර හැකියාවක් ශක්තියක් ධෛර්යයක් ඇති කියලා මම හිතනවා බෞද්ධ කටයුතු පිළිබඳව ඒ නියෝජනය කරන ගලිගම් වාසනේ නිලධාරීතුමා මෙතන ඉන්නවා ඔබතුමා මගේ තව නිලධාරීන් මාතෘමා හිතන්නේ මේ තව 7-10ක් විතර ඇති අනිත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේක එළියට ගන්න මේක සංවිධානය කරන්න අපි උදව් කරන්න අපි සහභාගී වෙන්න අපි ගාල්ලි පටන් ගත්තා අපේ ආන්දෝලනය දැන් ගම්පා පටන් ගත්තා වරාය බෞද්ධ සමිතිය වෙනමම සංවිධානය කරාගෙන වරාය එකක් අපි කරනවා ඒගොල්ලන් එළියට එන්න බැරි අඳ අපි වරායට යනවා අපි මේවා දන්නේ නැති වුණාම අපි දන්නේ නැති වුණාම හරි ලේසියි අපිව කෙනෙකුට ඕන මුලාවකට දාන්න අපි දැනගත්තම කාටවත් බෑ අපි මුලාවේ දාන්න මෙරටේ පාලක බොහෝ විට අපිට කරලා තියෙන අපි දන්නේ නැතිව අපි මුලාවේ දාලා තියෙනවා අනගාරික ධර්මපාලතුමා මේක කියනවා මේ රටේ දේශපාලකින් යන ඉදිරිය බලාගෙන පසුපසට යන ජාතියකි මන්ත්‍රීවරුදල පොරොන්දු කවදාවත් විශ්වාස කරන්න එපා අපි හිතනවා දේවත්වයෙන් මේ හාමුදුරුවෝ කියන වචනකට වඩා බුදුමඟකට වඩා අපි හිතනවා අපේ දේශපාලකයෝ කියන වචන ඕල්ම කියනවා දේශපාලනයේදී ප්‍රචණ්ඩදී කියන දේවල් අනුගමන්න එපා කියලා අපි කී හිතනවානේ මෙයා කියන්නේ නැත්ද කියලා කොහෙද මේක අපිට කිහින් තියෙන්නේ ඒ නිසා යමක් දිහා බලන්න ඕනේ එහෙන් බලන්න පුරුදු වෙන්න අපිව මුලාවේ දාන තැනින් එළියට එන්න දේවයන් මේ වෙනකොට කැලීම් කටයුතු කරගෙන යනවා බලංගොඩ එන ගුණාවක ඔබ අපේ ඉතිහාසයේ මේකට වඩා හරි වෙනස් අපි කියනවා විජය කුමාරයා ඔබව තමයි අපි දැක්කයි කියලා අවුරුදු 7000කට එහා ගල් ගහවල හම්බෙනවා වියට අවුරුදු 14000කට එහා හම්බෙනවා අපිට හෝඩන් තැන්නින් වගා කරලද බාගියට කාබන් හතර පරීක්ෂණයෙන් ඔප්පු වෙනවා අපි සත්තුනදාන කාපු జాතියක් නෙමෙයි ලෝකේ ඉඳලා යුගවල හිට මිනිස්සු වගේ අපි භවගන කාපු జాතියක් අපි ගල් යුගයෙන් ගොවි යුගයට ගියාම සකක් ගල් යුගයෙන් ඉඳලා යුගයට ගියේ නැති జాතියක් අපිට මෙවුව මතක නැහැ මෙවුව තමයි අනගාරික ධර්මපාලතුමා මතක් කරලා දුන්නේ ඒවා තමයි අපෝ පිට අපිට මතක් කරලා දෙන්න වෙන්නේ අනිත් හැම ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්ම හැදෙන්නේ ගඟ ගලාගෙන ගිහිල්ලා වතුර උතුරන තැන ඉන්දු නදී යුප්‍රටි ටයිපිස් නයිල් පර්සියන් ග්‍රීක මේ හැම ශිෂ්ටාචාරයක්ම ගොඩනැගෙන්නේ එතන වතුරු වැටුණු තැන වතුර නවත්තලා වැව හදලා ජාතිය ශිෂ්ටාචාරය ගොඩනගපු ජාතිය අපි ලෝකෙ අනිත් මිනිස්සු වගේ නෙමෙයි ඒක අනිත් ලෝකෙට හිතා ගන්න බෑ අපේ නිදහස් සටන් හැම එකකමදී අපේ හාමුදුරුවෝ පෙරමුණේ හිටියේ ඒකයි
අන්තිමට සුද්දා කියනවා මේ රටේ මොකක් කරන්න බෑ අර රතු රෙත්ත පරවගත්ත කොණ්ඩේ බූගාත්ත මිනිස් වර්ගයක් එනවා කුම්මු මරන්න ඕන කියලා තමයි අපි හාමුදුරුවනේ හාමුදුරුවන්ට වෙඩි තියන්නේ කුඩා පුළ හාමුදුරුවන්ට වෙඩි තියන්නේ ඕවා කරන්නේ ඒවා අදට ඉවර නෑ අද ඒවා වෙනස් විදිහට විතරයි ක්‍රියාත්මක වෙන්නේ 815 ඩොයිලිගේ දිනපත කියලා බලන්න උඩරට අල්ල ගන්න 815 යනකොට කී කියා යන්නේ මේ රට කූර තාලගයෙන් බේර ගන්නවා කියන එක විතරයි මේ රටේ ඔබට අපට බෞද්ධ ආගමට නිසිතර දෙනවා කියලා දා පොරොන්දු වුණා වගන්ති විතරයි 815 තින්ත වේලෙන්ටත් කලින් ගිවිසුම් කැන්සල් කරා ඒ හන්ද තමයි අපි අම්මි තාත්තිය අද ණයක් ගන්න බැංකුවට ගියත් ෆෝන් එකක් අස්සන් කරන්න අපි බය අපි ලියවිලි වලින් රවට්ටපු කොටස තරංගි 505 අපි රවට්ටනවා හගෙලිවක් කළා ගන්න දෙන්න කියලා අන්තිමට මුළු කොළමක් අල්ල ගන්නවා අපි රවට්ටුවා ඉගුරුදී අමරිස්කාට පුතගීසේරා ලන්දේසි රවට්ටුණා 815 රවට්ටුණා ඒක දැනගෙන තමයි 818 පුරන්නම්පු අපේ කැප්පෙට බල ගිරුවා යුද්ධ ප්‍රකාශ කරන්නේ ඒ නිසා අපිට මේවා අමතක වෙලා තියෙන නිසා තමයි සමහර දේවල් වලදී අපිට හිතන්න බැරිකම වෙලා තියෙන්නේ. සමේ දරුවන්ට මේ රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය කියලා දෙන්න ඔපලගේ දැනුම තියාගන්න. දරුවෝ ආවොත් මොකද්ද අම්මේ අම්මට හොඳේ ගාථාවේ තේරුම කියලා ඒක කියලා දෙන්න පුරුදු වෙන්න. දස මාසයේ උරේ ගත්තා පෝෂේසි උද්ධි කාරණම් ආයුධිකම් වස්සසතම් මාතු පාදං නමමහ. දස මාසයක් මාව උරේ තියාගෙන මාව කවල පොල ලොකු කරපු අම්මේ අවුරුදු 100ක් ඉඳ මට ආයස දෙන්න අම්මේ. දරුවා ඊළන්නේ ඒක අවුරුදු 100ක් ඉඳ ආයස දෙන්න නම් හොඳ කෑම හොඳ දේවල් දීලා මේ දරුවා හදන්න. මේ දරුවා ඔබෙන් ඊළන්නේ ඒක. ඒක නැතුව ඔබ කරන්නේ බේස් තියලා ඔබ කොත්තවල තියනම් ඔබේ පහසුවට ඔබනම් දෙන්නේ. මේ දරුවගේ ඔළුවට වුණා දැනුම නෙවෙයි නම් ඔබ දෙන්නේ. මේ දරුවා ඊළන දේ නෙමෙයි නම් දෙන්නේ. අර මෙතුමා කිව්වෝගේ අපේ හාමුදුරුවෝ මුලින් දේශනා කරා වගේ ඊළඟ පරපුරෙන් අපිට මිත්‍යාදයක් බලාපොරොත්තු වෙන්න බෑ. වපුරාපු එකේටයි අස්සන්න මුම්මපුරා උඹදලන්නට බෑ ඒ නිසා ඔබ මේ දරුවන්ට මනස පෝෂණය කරන්න මේකට විද්‍යාත්මක වුණා දේවල් ඒ ආකාරයෙන් පාවිච්චි කරන්න සබ්බත්‍යයක වුණා දේවල් ඒ ආකාරයෙන් පාවිච්චි කරන්න දරුවෙගේ ආහාර වේල ගැන නිවැරදිව හිතන්න දරුවගේ බේත් කියලා අපි දෙන දේවල් ගැන හිතන්න අපි ආවනේ මම මේ ජම්බේවා කියනව නෙමෙයි මම මේ පෙරල වගේ දුවක් එක්ක ගියා වෛද්‍ය ප්‍රදර්ශනේ බලන්න පෙරලනේ කැම්පස් එකේ තිබු ඒකෙදි තියෙනවා මේ බෙහෙතක් යන කුමකට what is drug डेफिनेशन ने कहते हैं ना बेटा क्या किया ने मैंने मैं कारण हाथर दिए ना पोषण या अपने लबादी में भूतकले को के सिरुरे रसायनिक संगीतीय विनाशन हुआ अपने बॉडी का विनाशन हुआ अगर तू रसायनिक संगीतों के दान ना आहार या अपनों भी आहार एक उत्तमर पोषण एक उत्तमर लबादी में जीव को के ශරීරයේ රසායනික සංවිතිය වෙනස් කරන අඩංගු රසායනික දන්නා දෙයකට තමයි බේත කියන්නේ අපේ හාමුදුරනේ සිංහලෙන් බේත කියන්නේ මේකටද කොත්තමල්ලි බේතද නැද්ද ආහාරයද නැද්ද ගුණද නැද්ද ගොතුකල බේතද නැද්ද ආහාරයද නැද්ද ගුණද නැද්ද අපිට බේත් කියලා ඔළුවට දාලා තියන්නේ මතක තියාගන්න රසායනික ද්‍රව්‍ය මිසක් බේත් නෙමෙයි අපි බේත් බීම જાතියක් නෙමෙයි හැබැයි දැන් කන කෑමේ තියෙන බේත් නොබී ඉන්න බෑ අවුරුදු 55 60 වෙනකොට අපි ඔක්කොම ලෙඩ වෙලා මම දැන් අදත් ගියා මගේ ගුරුවරයෙක්ගේ ගෙදරට ගියා අවුරුදු 60යි ඒ ටීචර් පැරලයිස් වෙලා ඉන්නවා මාව අඳුර ගන්නත් බෑ තවත් අහම්බෙන් හම්බුණා මට එක්කෙනෙක් ඒත් ඇත්තට මට දැනුණා නිකන් මොකද්ද මේ රට දෙමින් තියෙන්නේ කියලා අවුරුද්දට 400 දවසකට 400ක් මැරෙනවා මේ රටේ බෝ නොවන රෝගවලින් අපි කියනවා සෞඛ්‍ය දියුණු වෙලා කියලා සෞඛ්‍ය දියුණු වුණා නම් බෝ නොවන රෝගවලින් මැරෙන්නේ කොහොමද සෞඛ්‍ය පිරිහිලා රටේ කායික සෞඛ්‍ය පිරිහිලා මානසික සෞඛ්‍ය පිරිහිලා ආර්ථික සෞඛ්‍ය පිරිහිලා ආධ්‍යාත්මික සෞඛ්‍ය පිරිහිලා සමාජයේ පවුලේ මේ හැමතැනකම සෞඛ්‍ය පිරිහිලා සෞඛ්‍ය පුරව පිරිහිලා තියෙන මේ රටේ ලෝකෙ වැඩිම ඒක පුජ්‍යල අරක්කු පරිභෝජනය තියෙන රට ලංකාවේ ඉන්නේ කෝටි දෙකයි කෝටි 2,30,000 ලීටර් විකිණන අවුරුද්දට මේ රටේ මත්පැන් ඒ අර ගමේ තියෙන ඒවා රා ඇර මොකද අපිට වෙලා තියෙන්නේ අර අපිට ව්‍යාපාර ආරම්භෙදිම කියනවා මෙන්න මේ ව්‍යසනයට තමයි අපි ගෙනියන්නේ කියලා හන්දා අම්මේ තාත්තේ වැඳලා කියන්න කවුරුවත් පෝසත් කරන ඔබ දුප්පත් කරන ඔබේ සතුට නැති කරන කිසිම රහක් නැති කිසිම ගුණයක් නැති කිසිම පෝෂණයක් නැති දෙව්වම පහවදාට ඉන්න බැරි පහවදාට ඇහැරින්න බැරි ඇඟට අමාරු තියෙන මේ ජරාව මොන අමාරුවකින් මේ උගුලේ පල්ලට දානවද මොකද්ද මේකේ තියෙන්නේ
අර මම දැකපු එක පෝස්ටර් එක තිබ්බා දිනුවට පස්සේ හොඳට මතක් වෙනවා නම් ළමයි තරක්කු පොළ ස්කෝරේ යන්නේ කියලා එයි හොඳට මතක් වෙනවා නේද උගන්නපු පුතේ හොඳයි දෙයක් වැඩි ඔක කොච්චර හොඳ නම් ඒ පරෝදාට එකටම ආවොත් එන්න මේ 1912 සුරාවත පළාත මේ රටට ගෙනල්ලා ගම් ගම් ගානේ අරක්කු තැබෑරුම් විරුද්ධ කරපේකේ ප්‍රතිපලිය තමයි තියෙන්නේ සුරාවත පළාතට ලංකාවේ විරුද්ධ වෙන්නේ පොන්නම්බල බ්‍රාහ්මණාද සිංහල නියෝජිතයෙකුට කැමති වෙන එහෙම රටක අපි ඉන්නේ ඒ නිසා මේ සියල්ල හඳුනාගෙන යන මේ භූමියට අනුගත සංවර්ධනය අනාගත ගැට අනාගතයට ගලපෙන පුරවැසිය නිර්මාණය කිරීමේ උදාරතර වගකීමක ධර්මපාල වරු හැටියට අපි ඉන්නවා ඒ නිසා ඔබට ආරාධනා කරනවා මේ ස්වාමීන් වහන්සේ සමග කතා බහ කරගෙන ඔබේ පිරිස් ගලිගමුව කෑගල්ල මේ අපට පිරිස් තමයි එක රාශිය කරගෙන අපි අනගාරික ධර්මපාලතුමන් ගිය මේ ගම යන්න පුළුවන් මේ ඊළඟ පරපුරට මේ දැනුම දෙන්න පුළුවන් කාටවත් ඔන්න මුලා කරන්න බැරි අපි පැරණි අම්මල තාත්තලාගේ මට මෙහෙම කෙනෙක් කියනවා අපේ ආම්තුන්නේ කතාව දිග වෙනවා කුඹරට පොහොර ගහන්න ගෙනාපු දවසේ පුතා තාත්තට උරේ පොහොර ගහලා දැන් අවුරුදු 40කට කලින් තාත්තා ඇවිල්ලා කියනවා ඇයි පුතේ මගේ කුඹරට වහ ගැහුවේ කියලා අද ඒ කුඹුරු වහ වෙලා කන්න අවුරුදු 2500 විජේ කුමාරයාවට පස්සේ කන්න 5000 අවුරුද්දට කන්න දෙකක් වැඩ කරා නම් කන්න 5000ක් මේක වැඩ කරලා යලමහ කන්න 5000ක් වැඩ කරනකට විසරු නොවුණු කුඹුරු මේ අවුරුදු 50ට කන්න 100ට විසරු වුණේ ඇයි කියලා හොයන්නේ අපේ විඥානය අයින් කරලා අපේ විඥානය අයින් කරලා ඒකයි මං කියන්නේ යමක් දිහා අපිට ගැඹුරින් බලන්නට ඕන කාලය ඇවිල්ලා තියෙනවා මේ තමයි ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂය අපි ජූනි 27 වෙනිදා හැරවුමක ආරම්භ කියලා කොළඹ පදනම් ආයතනයේ පටන් ගත්ත අපේ දේශන මාලාව අපි හඳුන්නේ අපිට මේ දේශනයක් ගෙන්නන්න පුළුවන් මෙහෙට ඒ නිසා මේ තුල අපි සූදානම් ඔබත් එක්ක මේ භූමියේ සැබෑ වඳුරා ගන්න ඒ තුලින් මේ භූමියේ ඉන්න පුජ්‍යලයා හරියට බල ගන්න ගත්තම ඔබ අනුන්ගේ වහල් කරුමක් නෙමෙයි ඔබ ඔබේ සේවකයා දැන් අපි වෙලා ඉන්නේ අනුන් වෙනුවෙන් වැඩ කරන ඔබ වෙනුවෙන් වැඩ කරන්නේ නැතිනම් අනුන් වෙනුවෙන් අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා ඒ නිසා මේ රටට උමනා මේ පුරවැසියා බිහි කරන අනගාරික ධර්මපාල ප්‍රජානායකත්ව පුහුණු වැඩමුළුවේ රූමරාපු කීපයක් ඔබට පෙන්වන්නට මට කුඩා අවස්ථාවක් දෙන්න. පුතේ ඔයාලට ගොඩක් වෙලා එකතන වාඩිලා ඉන්න බෑ කියලා මම දන්නවා. නමුත් මේ ස්වාමීන් වහන්සේට ගෞරවය ඔයාලගේ මේ වැඩසටහනට ගෞරවයක් ඇගෙන මගේ එක දුවේ පුතෙක්වත් මෙතනින් නැගිටින්නේ නැතුව මේ වැඩසටහන සංවිධානය කරපු ඒ ඔයගොල්ලන්ගේ දාම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරුතුමන්ලා ගුරුමෑණියන්ගේ හයිය අරගෙන ඔයාලට වාඩිලා හිටියා. ඒක ලොකු හයියක් පුතේ. මගේ පුතාලට මේ කියපුවා ඔක්කොම හරියට ඔළුවට වැටෙන්නේ නැතුව අඩුගානේ මේකෙන් දශමයක් හරි ඔයාලගේ අම්මලා තාත්තලා වහන් ඒගොල්ලන්ට වැටිලා ඒ නිසා ඒ නිසා මේ ශක්තියත් අරගෙන ඔබලාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා පුතාලා මේ වැඩේ සිටියා ඒ වගේම මම විශ්වාස කරනවා මෙතෙන්ද ඇවිල්ලා ඉන්න අම්මලා තාත්තලා සැබෑ අම්මලා තාත්තලා අපිට අපේ දරුවෝ වෙනුවෙන් මේ තරම් මේ රට හරි තැනට තියන්න පුළුවන් උත්තරීතර පුද්ගලයෙක් අර නන්දා මාලිගේ සින්දුවක් තියෙනවා මම මල මේ මල තියෙන්නේ රණවිරුවෙක්ගේ මලගම ගෙනියනකොට පයට පෑගෙන්න කියන වෙන දෙයකට නෙමෙයි කියන සින්දුව භාෂාවයි ඒ වගේ මගේ දරුවෝ යමක් හරි දෙයක් ඉගෙන ගන්නකොට මගේ පන්සලේ නායක හාමුදුරුවෝ යමක් සංවිධානය කරලා ඒක මගේ දරුවන්ට දෙන්න හදනකොට එතන ඉන්න ඕන ඉෂ්ට දේවතාව ඔබ මම දරුවන්ට මේ ඔක්කොම කරන්න බෑ එතන මෙතන බැමිණි මතක මගේ මම මේ ස්තුති කරන්න කතාව නෙවෙයි මම කියන්නේ මම හරිම සතුටේ මම හරිම ආනන්දයි මට මේ ආපු දුර පිළිබඳ දුකක් දැනුනේ නැහැ මට ඒ ආපු ගමනේ තියෙන දුෂ්කරතාවයක් දැනුනේ නැහැ මට හරිම මම ආඩම්බර වෙනවා මම ගොඩාක් සතුටු වෙනවා මේ බැමිණිච්චි අම්මලා තාත්තලා සර් මම ඔබට යමක් උගන්වන්නට නෙවෙයි අතන උත්සාහ කරේ ඔබට යමක් කියලා දෙන්නත් නෙවෙයි මම උත්සාහ කරේ ඔබ දන්න ඔබ දැනගෙන තියෙන නමුත් ඔබ ගැඹුරින් නොහිතපු දේවල් ගැන යමක් මතක් කරගන්නටයි මම උත්සාහ කරන්නේ. ඒ නිසා මෙතන සිට අම්මේ තාත්තේ පාසල් අධ්‍යාපනයේ අපිට ලොකු වැදගත්කමක් නැහැ වන්කෝ. මාටි වික්‍රමසිංහ මහත්තයා ඉස්කෝලේ ගිය පහත. මාචාර්ය සෙන්දත් පන්නිකා මහත්තයා ඉස්කෝලේ ගිය තියෙන අකට. දැන් පාසල් අධ්‍යාපනයේ විතරක් නෙවෙයි අපේ දැනුම බලු කරන්නේ. පාසල් අධ්‍යාපනයේ අපිට දෙන්නේ දැනුම 25යි. 25යි. ඉතින් 25ක් අපිට දෙන්නේ පොතපත කියවලා. ඉතුරු 25 දෙන්නේ අපි අසුරු කරන සමාජයෙන් ඉතුරු 25 අපිට එන්නේ අපේ අධ්‍යක්ෂින් වලින් හැබැයි 75ක් අපිට ගන්න පුළුවන් පාසල් අධ්‍යාපනයේ නැතුව
ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගේ කුළුණු වල තියෙන ග්‍රීක භාෂාව කියෙව්වේ වැඩපළක හිටපු කම්කරුවේ සිංසේ පාසල් අධ්‍යාපනයක් නැහැ ඔහු අන්තිමට ඉන්දියාවේ පුරාවිද්‍යා කොමසාරිස් වෙනවා සත් දැනුම කියන්නේ හරි අමුතු දෙයක් ගොඩාක් දැනුමක් උරනා නැහැ අර අපි සාමාන්‍ය කතාවක් කියලා පර්මනන්ට් හෙඩ් ඩැමේජ් PhD සමහරවිට පිළින්නේ නැහැ අපේ PhD ගුරු කතාය තමයි මේ රටේ ගොවිතැන ඉවර කරේ ඒ PhD අය තමයි මේ අධ්‍යාපනය මෙතෙන්ද ගෙනාවේ අද මේ අපි ආපහු ගිහිල්ලා තියෙන ඒ නිසා අපිට උමනා සොදේශිකය බිහි කරගන්නට උමනා පුජ්‍යලය බිහි කරගන්නට මේ රටට ඇස තියන්නට ධර්මපාලතුමන් අවුරුදු 152කට පෙර ඉපදිලා අවුරුදු 60ක් වගේ කෙටි කාලයක් තුළ අවසානයේ බේත්තු කර බොන්නේ නැතුව ඒ බේත් ටිකක් මේ ධර්මයේ බුදුසසුනේ දිනුවට පූජා කරන්න කියලා අන්තිමට අතේ තිබ්බ නෙල්ලි ගෙඩියෙන් භාගයක් කාලා අපි වෙනුවෙන් දැස් පියාගත්තේ මේ උපාප මෙතන තියන්න නෙමෙයි මෙතනින් එහා ගිය මේ ලෝකේ ගොඩනගන්න මේ රට නිවැරදි කරන්න ගෙනියන්න අපේ මානසික විදේශ බහල්භාවයෙන් මිදලා ශ්‍රේෂ්ඨ ජාතියක් හැටියට අපිට නැගිටින්න පුළුවන්කම මතක් කරලා දෙන්න ඒ නිසා එතුමන් තමන්ගේ පුජ්‍යලික ධන පරිත්‍යාගයෙන් ගොඩනගපු මේ මිනිසුන් වෙනුවෙන් මේ තරම් සේවයක් කරපෝ එතුමන් මේ ಗುಣ වෙනුවෙන් අපිට වෙන කරන්නට දෙයක් නැහැ අර කතාවක් තියෙනවා පුජ්‍යලෙක් ඉපදුනහම ගෙදරයි දැනගන්නවා ගෙදරයි දැනගන්නවා ළමෙක් ඉපදුනා කියලා එයා ඇවිදිනකොට ගමේ අය දැනගන්නවා හැබැයි යා මැරෙනකොට මුළු රටම මුළු ලෝකෙම දැනගන්න ඕනේ අපේ අනගාරික ධර්මපාලතුමන් ඒක කරා ඒ නිසා ඔබටත් මේක කරන්නට පුළුවන් මේ ලෝකේ නරක වෙලා තියෙන නරක මිනිසුන් නිසා නෙමෙයි හොඳ මිනිසුන් තමයි ජොබ් එක හරියට කරන්නේ නැති නිසා නරක මිනිසුන් ඉඳත් හිටිය අදත් හිටිය යේසුස් වහන්සේ කුරුසිය යන තියලා ගහන්න කලින් ඒ ජනතාවට කියනවා මෙන්න හොරෙක් ඉන්නවා මෙන්න යේසුස් ඉන්නවා කැමති එක බේරගනින්න කියලා එදා මිනිසු බේරගත්තේ කවුද කියලා ඔබ බෞද්ධයෙක් වුණත් ඔබ දන්නවා එදා මිනිසු බේරගෙන ගියේ හොරා එදා මිනිසුන් දෙක තේරුණේ නැහැ බුදුහාමුදුරන්ට මොන තරම්ද අපිට උනාද කියලා ඔබ දන්නවා සුන්දරි පරිත්‍රාජිකාව විපා කවුද තථාචාර දෙව්ල මේ ඔක්කොම දන්නවා ඔබ මම මේවා කියන්න උත්සාහ කරන්නේ අපි හාමුදුරනේ හතුර තමයි අපේ ශක්තිමත් කරන්නේ අපිට විරුද්ධ බලවේග ඉන්න තරමට තමයි ශක්තිය වර්ධනය වන්නේ ප්‍රතිරෝධයෙන් කියලා බෙන්හ කියනවා එහෙනම් අපිට හැම වෙලේම විරුද්ධයක් උමනයි එතන තමයි අපි ගොඩනගන්නේ දැන් තමයි ඒක ගොඩනගන්න උමනා සියලු සම්පත් හැදලා තියෙන්නේ එකමතු වෙන්න හරි දැක්මෙන් එළියට එන්න මිනිසුන්ට බෝ රවට්ටන්න දෙන්න එපා ඔබ වෙනුවෙන් කතා කරන මනුස්සයට එළිය හරි ගිනාට එළියට එන්න දෙන්න ඔබට උමනා ගෙනපත් කරගන්න ඔබට උමනා තැනට යන්න ඔබට උමනා දැනුව ලබා ගන්න පොතපත කියවන්න දරුවන් හරි තැනට ගෙනෙන්න හාමුදුරන්ගේ අවවාද උපදෙස් එක්ක ජීවත් වෙන්න අපි හරි අකමැතියද සමාජයට හාමුදුරන්ගේ අවවාද උපදෙස් හත් දවසක බණකට එළියක් හාමුදුරු ඇතුලේ ඉන්න කීප දෙනෙක් එක බණ කියනවා අපි එළිය කතාව අපිට මේ වගේ දෙයකට පැයක් සවන් දෙන්න බැයිද අපේ ජීවිතේ මොකටද අපේ ජීවිතේ මේ වෙනකොට අපි ජීවිත කාලෙම ජීවත් වෙන ජීවිත දෙන්නේ උපරිම දවස් 25000යි ඔබ ගණනලා බලන්න ඔබ උපන් දායිනලා අද වෙනකල් ඔබ අවුරුදු 50ක් ගින් තියනවා නම් ඔබ දවස් කීයක් ඉවරද කියලා 385 වැඩි කරලා බලන්න ඉතුරු අවුරුදු 70ක් වෙනකල් ඉතිවත් තව දවස් කීයක් තියෙන බලන්න දවස් 7000ක් නෑ අපේ හැමදෙරෝනේ ඉතාලම කිට්ටු චද්ද පොඩි දවස් ගන්නක් තියෙන්නේ එහෙනම් මේ හිත හිතා ඉන්න කාලය නෙමෙයි අයිස්ක්‍රීම් එකක් වගේ ලෙවක කා ඉන්න කාලයක් නෑ ජීවිතේ ඒ නිසා යෝනිසෝ මානසිකාරයෙන් යුතුව එලමසිටි ඊචිරියෙන් යුතුව බුදු වදනන්ව කටයුතු කරන්න එලමසිටි සිහියෙන් යුතුව කටයුතු කරන්න උන්මත්තක වගේ ඉන්න එපා දවසක් ගත වෙනකොට බලන්න ඒ දවස මම සතුටින් ඉඳගෙන මගේ පවුල වෙනුවෙන් රට වෙනුවෙන් මං වෙනුවෙන් මම යමක් කරාද මගේ යුතුයකම් ඉටු කරාද මගේ දවස බලදායක ලෙස ගත කරාද මගේ දරුවන්ට යමක් දුන්නද මගේ ගෙදරට යමක් දුන්නද මගේ රටට යමක් දුන්නද මෙන්න මේක මෙනෙහි කරන්න ඊය දවස ගියා නම් හෙට දවසේදී ඒක කරන්න මේ රටට වමනා දැන් ඔබයි මේ රටට වමනා දැනුමින් පිරිපුන් ජනතාව ඔබ මුලා කරන්න දෙන්න එපා මම නැවත නැවත කියන්නේ ඒකයි ඔබගේ බුද්ධියට ගරහන්නට දෙන්න එපා ඒ ගරහන පුජ්‍යලයන් දිහා උපේක්ෂාවෙන් බලාගෙන දරුවන් යාමකට ගෙනියන්න තාමත් අපේ යටිවලුන්ගෙන් ඒකට වමනා මග පෙන්වීම ලැබෙනවා මා විශ්වාස කරන ඔබේ හාමුදුරට ලොකු වමනාවක් තිබුණා මාව ගෙන්න ගන්න එතුමා හම්බේ පත්තරේ දැකලා මඩ වලට තුමාට කතා කරලා මම වාහනේ කතා කරනකොට මම අනුරාධපුරේ මට කතා කරලා මම අද දවසේ මෙතෙන් එන්න මම පෙන්නන මම හරිම සතුටකින් ආවා හරිම සතුටකින් යනවා ඔබට දුකක් තියෙද දන්නේ මම ගොඩක් වෙලා කතා කරා කියලා නමුත් ඔබ වෙනුවෙන් ඔබගේ මේ ප්‍රදේශයේ වෙනුවෙන්
ඔබට තවත් අවස්ථාවක විවිධ වූ ආකාරයේ අනගාරික ධර්මපාලතුමන්ගේ මේ දේශක පුහුණු ව්‍යාපෘතිය හරහා ධර්මපාල බරු හරහා යම් කිසි සහායක් ශක්තියක් ආධාරයක් උපකාරයක් උමනාන ඒ සඳහා අපි පිළිසිටින බවත් මේ වැඩමුළුව හරහා අනාගතයේදී අපිත් එක්ක එකතු වෙන්න ඔබ සියලු දෙනාටම ආරාධනා කරමි අද දවසේ මේ අවස්ථාව සංසාධීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි අනගාරික ධර්මපාලතුමන් මේ රටේ බිහි කළ ඒ නිදහස් චින්තන සෞභාග්‍යපුරි ස්වර්ග රාජ්‍ය මේ රටේ බිහි කරන්නට ශක්ති ප්‍රබාලයෙන් ඔබ සැමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් එතුමන්ගේ 152 වන මේ උපන්දිනයේ දවසේදී එතුමා ප්‍රාර්ථනා කරේ 25 වතාවක් බුද්ධ ශාසනයේ දියුණුව සඳහා මට නැවතත් මනුලව ඉපදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරේ ඒ ප්‍රාර්ථනාවට දබම රේණුවක හානියක් නොකර බුදුදහමේ චිරස්ථිතිය සඳහා උන්වහන්සේට නැවත නැවතත් මේ ලෝකේ උත්පාදේ වෙන්න හේතු වාසනා ලැබේවා මේ පින් එතුමන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මහණියද වෙනවා ඔබ සැමට ස්තුතියි මම ඉස්සෙල්ලා කිව්වා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් දෙන්නේ පිටින් නැතුණු යුතුකම් හා වගකීම් කියන එක අවබෝධ කරගෙන වැඩ කරමු කියලා මම හිතන්නේ මෙතුමන් මෙච්චර වෙලා අපිට කියලා දුන්නේ අන්නේක තමයි අපි අපේ ජීවිත කාලය පුරාවටම අහපු නිහිරිම වදන් ටික මේ ටික කියන එක අපි අපේ හිතට ගමු අපි ඒ අනුව වැඩ කරන්න අනිෂ්ඨාන කරගමු මොයි ආදරණීය අම්මේ තාත්තේ අපේ රටේ දේශපාලනේ අපේ රටේ ආර්ථික එක පැත්තකට ගොනු වෙලා ඉවරයි හැබැයි මේ පාලකයෝ මේ රට පාලනය කරන පාලකයෝ ණය අරගෙන මේ සංවර්ධනය කරන්න කියලා ණය අරගෙන මේ ඉන්න ජනතාව ඒ ණය වලින් මිරිකලා තැලිලා පොඩි වෙලා මිරිකලා ඉවරයි හැබැයි නිදහසට කියනවා ඒකත් තුනේ ආයෝජනය කරා කියලා හැබැයි මගේ ආදරණීය අම්මේ තාත්තේ අයියා නංගිය මල්ලී දුවේ පුතේ අද අපිට අවශ්‍ය කරන සියලුම දේවල් වලින් 99.9999 ඒ කාර්යාටික වෙන්නේ අපි දෙන්නේ හිටු. අන්න එහෙම දෙන්නේ හිටලා අනගාරික ධර්මපාල සේවදානන්ට අපි එතුමන් උත්සාහ කරමු ගමන් මාර්ගයේ යන්න උත්සාහ කරමු. ඒක තමයි අපි අද දවසේ අනිෂ්ඨාන කරගත යුතු වෙන්නේ. ගරු මැතිතුමනි ඔබතුමන්ට බිඳුවින්ද ස්තුතිවන්ත වෙනවා අපව දැනුවත් කළාට. ඒ වගේම මේ අනගාරික ධර්මපාලතුමන්ගේ මේ දේශීය චින්තනය ඉදිරියට ගෙන යන්නට ඔබතුමන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය වර්ධනය වේවා තව තවත් වැඩි වේවා කියලා අපි සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ට බිහිවීම ස්තුතිවන්ත වෙනවා අපේ දරුවන් කිරීම පිළිබඳව